ගරු ස්වාමීන් වහන්ස පසුගිය දිනවල ඇතිවෙච්ච ස්වාභාවික විපත් සහ මෑතකදී දිගින් දිගටම සිද්ධ වෙච්ච අලි ඇතුන් ඝාතනය කිරීම අතර සම්බන්ධතාවයන් මිනිස්සු ගොඩනගමින් පවතිනවා ඒ විදිහට ස්වාමීන් වහන්ස මේ සත්ව ඝාතනයන් සහ සිද්ධ වෙච්ච පාරිසරික වෙනස් වීම අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද මෙහිමයි නෝනදී සත්ත්ව ඝාතනය කියන කාරණය අනිවාර්යයෙන්ම පංචශීලයේ මුල් ශික්ෂාපදයේ ඛණ්ඩණය වීමක්නේ තේනාද සත්ත්ව ඝාතනය කියන දේ අනිවාර්යයෙන්ම බරපතල විපාක දෙන්නා වූ අකුසලයක් නමුත් ඒ බරපතල විපාක දෙන්නා වූ අකුසලයක් උනත් නෝනා මේ අලිමරුවායි කියන කාරණය නිසා මේ කාලගුණික දේශගුණික ওই විපත්තෙන් සිදු වෙනවායි කියන කාරණය අපිට කියන්න බෑ නමුත් ඉතින් අලියෙක් මරණවායි කියන කාරණය නෝනා බලවත් වූ අකුසල විපාකයක් ඒක. තේන්නාද? මේ අලියෙක් මරණවා කියන එකට වඩා ඇතෙක් මරණවා කියන එක ඊට වඩා බලවත් අකුසල විපාකයක්. ඒ ඇත්තෝ සාමාන්‍යයෙන් මරන්නේ යම් බලාපොරොත්තුවක් උදෙසානේ. ඇද්දල උදෙසා වෙන්න පුළුවන්, ගජමුතු උදෙසා වෙන්න පුළුවන්, ඊළඟ අර වලිගේ තියෙන කෙඳි උදෙසා වෙන්න පුළුවන්. ඔය මොකක්කෝ ආර්ථික ලාභයක් උදෙසා තමයි හුඟක් වෙලාවට එහෙම සතුන් මරන්නේ. ඒ නිසා ඉතින් නෝනා එවැනි සත්තු මරුවායි කියන එක මේ කාලගුණික දේශගුණික විපත්තින් එක සංසන්දනය කරන්න මේ සමානාත්මතාවය දක්වන්න බෑ. නමුත් ඉතින් මේ අලින් ඝාතනය කරනවා කියන එක නන් නොනා ඉතාමත් බලවත්ම අකුසල් විපාකයක් බවට පත් වෙනවා. ඒතර අලියාට වඩා විශේෂයෙන්ම අකුසල් විපාකයේ වැඩි ඇතෙක් මරුවායි කියන කාරණය. ඇතා කියන කෙනා නොනා පිනේ ශක්තියත් වැඩි යාට. ඇතා කියන කෙනාගේ පෞරුෂත්වයේ දල ගජමුතු මේවා එක්ක එයාගේ තියෙනා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය ගනිද්දී ඒ කියන්නේ අලියෙකුට වඩා ඇතාගේ පිනේ ශක්තිය වැඩි. ඒ අනිත් එක ඔය මම් කැලෑයාශ්‍රිතව ඉන්නකොට මම දැකලා තිනවා මේ සමහර ඇත්තු ඉන්නවා ඒගොල්ලොත් අනිව 11 වින් ඇත්තු. දව සමහරුන්ගක් පූජා භූමි ආශ්‍රිතව දල තින ඇත්තු ඉන්නව නෝන ඒගොල්ලෝ නිකන් අර යාචකයොත් බවට පත් වෙලා. මොකද අර ගිහි පින්වතුන්ලා ඒගොල්ලන්ට කන්න දීලා ඒගොල්ලන්ගේ අර තියෙනා වූ සැබෑ පෞරුෂත්වය දුර වෙලා තියෙන. නමුත් එහෙම නෙමේ කැලෑයාශ්‍රිතව සමහරලාට අපි දකිනවා වැව් පිටිය වලට එහෙම එනවා නෝනත් මේ තනි ඇත්තු. තනි ඇත්තු කියන්නේ ඒගොල්ලෝ බොහොම පෞරුෂත්වවත් තනියම ඒගොල්ලෝ කණ්ඩායමට යන්නේ නැහැ. ඒ කියන්නේ මද කිමින කාලවලට යනවා ඇති මෙහා තනියම තමයි ජීවත් වෙන්නේ. මනුස්ස ආශ්‍රයට එන්නේ නැහැ. මනුස්සයාගේ පළතුරු කන් ඒගොල්ල එන්නේ නැහැ. එවැනි ඇත්තුන්ට නොනා නිරයතුරුවම මේ දෙවියන්ගේ ආකර්ෂණේ තියෙනවා. දෙවියන්ගේ ආකර්ෂණය කියන්නේ සමහර සම්මැද්දෘෂ්ටික දෙවිවරු සම්මැද්දෘෂ්ටික යක්ෂවරුන් ඒගොල්ලන්ගේ වාහනේ හැටියට ඇත්තුන්ව ප්‍රයෝජනෙට ගන්නවා. තේන්නද? ඒ ඇතාගේ තියෙනා වූ පුණ්‍යවන්ත භාවය නිසාත්, ගාම්භීර භාවය නිසාත්, පිරිසිදු භාවය නිසාත් රේක විහාරිව ජීවත් වෙන නිසා දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියනවානේ සංඝයාට කියනවා තනි ඇතෙක් අලියෙක් වගේ ජීවත් වෙන්න කියලා. අපිට මේ කණ්ඩායම් ගහලා ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කණ්ඩායමේ ඉන්නේ. ඒ කියන්නේ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන අලියා විදින්නා වූ පලිබෝධ තුනක් ගැන කියනවා. කණ්ඩායමේ ඉන්න අලියා. ඒතර කණ්ඩායමේ ඉන්න අලියා විදින්නා වූ පළවෙනි පලිබෝධය තමයි එයා නිරේතුරු බොර වෙච්ච වතුර තමයි බොන්නේ. බොර වෙච්ච වතුර තමයි නාන්නේ. මොකද කණ්ඩායමක් නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ ගඟකට බහින්න වැවකට බහින්න ගියත් අර පැටවුත් බහිනව ඇතින්නියොත් බහිනව බෑලා බොර වුණාට පස්සේ තමයි එයාට වතුර ටික බොන්න තියෙන්නේ. බොර වතුර තමයි යා නානි. ඒ නිසා කණ්ඩායමේ ඉන්න අලියා මේ මුහුණ දෙන පළවෙනි පලිබෝධය ඒකයි කියලා බුදුරජාණන් වහන්සේ කියන. මොකද්ද? එයා බොර වෙච්ච වතුර බොන්නේ, බොර වෙච්ච වතුර නානි කියලා. ඒතකොට දෙවෙනි පලිබෝධය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කණ්ඩායමේ ඉන්න රංචු වෙ ඉන්න අලියා නිරතුරුවම අනිත් සත්තු කාලා ඉතුරු වෙච්ච කොළ තමයි කන්නේ. එයාට ලා දළු කොළ කවදාකවත් කන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඇටින්නියෝ පැටවු ගිහිලා කෑවට පස්සේ එයාට හැම වෙලාවෙම කන්න ලැබෙන්නේ ඒගොල්ලෝ කාලා කඩා දාපු අතු කියනවා. ඒක රංචුවේ ඉන්න අලියා මූණ දෙන දෙවෙනි පලිබෝධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර රංචුවේ ඉන්න අලියා මූණ දෙන තුන්වෙනි පලිබෝධය කියලා කියන්නේ රංචුවේ ඉන්න අලියාගේ ඇඟේ නිරේතුරුම ඇටින්නියෝ ගැටෙනවා. අනිත් ඇතුන් ඇවිල්ලා ඇඟ අතුල්ලනවා. පැටවු ඇවිල්ලා ඇඟ අතුල්ලනවා. ඒ වගේ රංචුවේ ඉන්න අලියා නිරේතුරුවේ තුන්වෙනි පලිබෝධිනුත් පෙළෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එක තමයි යා බොරදිය බොන්නේ, බොර වතුර තමයි නාන්නේ. දෙවෙනි පලිබෝධය තමයි යා අනුන් කාලා ඉතුරු වෙච්ච අතුකොළ දළු තමයි කන්නේ. තුන්වෙනි කාරණය අනිත් අලින් ඇතුන් පැටවුන් නිරේතුරුව මෙයාගේ ඇඟේ ගැටෙමින් තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ මේ තනිවම ජීවත් වෙන ඇතා, ඒ කියන්නේ තනි අලියා ලබන්නා වූ පලිබෝධයන් යහපත් ප්‍රතිචාරයන් තුනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තනි අලියා කවදාකවත් බොර වෙච්ච වතුර බොන්නේ, එයා තනියම ගිහිලා වැවට බැස්සා, පිරිසිදු වතුර බිව්වා, පිරිසිදු වතුර නෑවා, එයා ගොඩට ආවා. එයා කවදාකවත් අනුන් කාලා කඩලා දාපු අතු කන්නේ නෑ. එයා තනියම ඒ ජීවත් වෙන්නේ. එයාට හැමදාම ගියොත් හොඳ අතු, හොඳ කොල්ල, හොඳ දළු එයාට ලැබෙනවා. කවදාකවත් අනිත් සත්තු කඩලා දාපු එයා කන්නේ. තුන්වෙනි මේ එයා ලබන්නා වූ ප්‍රතිලාභය තමයි තනි අලියා කවදාකවත් එයාගේ ඇඟේ ගැටෙන්න අනිත් අලියා තුන් වෙන්නේ
නැහැ. තේන්න යගැංගේ ඇතිල්ලෙන්න ඇඟ කසන්න කවදාකවත් වෙ නැතුව අලියෙන්නේ නැහැ පැටවෙන්නේ නැහැ. මේ යහපත් ප්‍රතිචාරයන් තුන තනි අලියා දුක් විඳිනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අපට දේශනා කරනවා ඔබලා තනි අලියෙක් වගේ ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ තනි අලියා ලබන්නා වූ ප්‍රතිලාභයන් තුන ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකද්ද ඒ ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ලබන පළවෙනි ප්‍රතිභාවය? එයා නෝනා බොරවෙච්ච වතුර බොන්නේ නැහැ. එයා බොරවෙච්ච වතුර නාන්නේ සංඝයා නිරයතුරුව උපසම්පදා භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති පිරිසිදුම වතුර බොනවා පිරිසිදුම වතුර නානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තනිවම මේ ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති පිරිසිදු ජලයම පිරිසිදු වතුරම එයා පරිහරණය කරනවා බොනවා නානවා කියලා බුදුරජාණන් වහන්සේ ඒක තමයි තනිවම ජීවත් වෙන භික්ෂුව ලබන පළවෙනි ප්‍රතිලාභය. දෙවෙනි ප්‍රතිලාභය තමයි තනිවම ජීවත් වෙන භික්ෂුව ලබන එයා කවදාකවත් අනුන් කඩා දාපු කොලාතු කන්නේ පිනුල් ලෙච්ච දේ දෙවෙනි කොටස කන්නේ නෑ. අපි උදේ පාන්දර නැගිටලා අවදි වෙලා පැන්වීදුරුවක් වළඳලා මූණකට හොදලා දත් ටික මැදලා පාත්‍රේ අරගෙන නෝන අපි ගමට පින්ඩපාතේ ගියාම ඒ පින්ඩපාතේ යන සෑම ගෙදරකින්ම අපිට මුල් කොටසයි බෙදන්නේ. බත්ඇලියේ මුල්ම හැඳ තමයි ඒගොල්ලෝ අපිට බෙදන්නේ. වෑංජනේ මුල්ම හැඳ තමයි අපිට ඒගොල්ලෝ බෙදන්නේ. කෙසෙල් ඇවරියක් තියෙනවා නම් කෙසෙල් මලක් තියෙනවා නම් ඒකේ මුල්ම ගෙඩිය තමයි අපිට බෙදන්නේ. ගෙදර රස කැවිලි ටිකක් හැදුවා නම් ඒකෙන් පළවෙනි එක සංඝයාට අයින් කළා තමයි ඒගොල්ලෝ අපිට තියලා බෙදන්නේ. දැන් අපි සමහර දාට පින්ඩපාතේ වඩිනකොට සමහර අම්මලා කියනවා ස්වාමීන් වහන්සේ අද අපේ දරුවා උදේ පාන්දරම පාසල් ගියා ඒ නිසා දරුවට කෑම දෙන්න උනා ඔබ වහන්සේලා ඒ කොටස උදේම අපි බෙදලා අයින් කළා. ඒ කියන්නේ සංඝයාට අයින් කළා තමයි උදේ පාන්දර දරුවට උනා. ඒ කියන්නේ ඒ නිසා තනියම ඒක විහාරී ජීවත් වෙන භික්ෂුව ලබන දෙවෙනි ප්‍රතිලාභය තමයි නෝනා එයා කවදාකවත් ඉඳුල් කරපු දේ වළඳන්නේ ලබන්නේ නැහැ. එයා හැම වෙලාවම අග්‍රම දේ ඉහළම දේ පිරිසිදුම දේ මුල්ම කොටස ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සංඝයා ලබන්නා වූ තුන්වෙනි ප්‍රතිලාභය තමයි ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ලබන එයාගේ ඇඟේ කවුරුත් ඇටිල්ලෙන්න ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ අර රංචුවේ ඉන්න අලියාගේ ඇඟේ අනිත් අලියතුන් ගැටෙනවා වගේ ඒක විහාරයේ ඉන්න භික්ෂුවගේ ඇඟේ ගැටෙන්නේ නැහැ. කියන්නේ මොකද්ද? භික්ෂුව කවදාකවත් ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. එයා නිරතුරුවම උපේක්ෂාව කියන තැන ඉන්නවා කියන්නේ. එතකොට ඒක විහාරිව ජීවත් වෙන භික්ෂුවගේ පළවෙනි ලක්ෂණය ප්‍රතිලාභය තමයි එයා බොරදිය බොන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති උතුම් පිරිසිදු වතුර එයා පානය කරනවා. දෙවෙනි ප්‍රතිලාභය තමයි දෙවෙනි කොටස ඉඳුල් වෙච්ච දේ එයාට පිළිගන්නන්නේ නැහැ. අග්‍රමූදේ මුල්ම කොටස තමයි යා ලබන්නේ. තුන්වෙනි ප්‍රතිලාභය තමයි එයා ඇලීම් ගැටීම් දෙදිසාවට එයා දෝලණය වෙන්නේ නැහැ. උපේක්ෂාව කින තැන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වන අපට තනි අලියෙක් වගේ ඒක විහාරිව ජීවත් වෙන්න කියලා අපිට දේශනා කරනවා. මොකද එවැනි භික්ෂුව අර ප්‍රතිලාභ තුනම ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් ඔබතුමිය අලියතුන් ගැනයි ප්‍රශ්නේ මතු කළේ. අලියතුන් ගැන කතා කරද්දි මම මුලින් කිව්වා අලියෙක් මැරීමට වඩා නෝනා ඇතෙක් මැරීම කියන කාරණය අකුසල් සංස්කාර වැඩි. ඒ ඇතෙක් මරනවා කියන කාරණය තියමෙක් සැලසුම් කරලා ඒ ඇතාගේ යම් වාණිජ වටිනාකමක් දැකලා ඒ වාණිජ වටිනාකම අයිති කරගන්න සැලසුම් සහගතව ඒ ඇතා මරා දානවා නම් එහි තියෙනා වූ බලවත්භාවය තමයි වැඩි. එතකොට ඒ සත්ව ඝාතනයේට අදාළව අකුසලයේ අනිවාර්යයෙන්ම යාට විපාකෙට එනවා. මොකද ඔය සතෙන් එක ෂණෙන් මැරෙන්නේ නැහැ නෝනා. එක ෂණෙන් කවදාකවත් මැරෙන්නේ නැහැ. මුකුටියෝලෙදි මට මතකයි එක මහත්යෙක්ගෙන් දැනගන්න ලැබුණා. ඒක පුද්ගලයෙක් යා තරුණ කාලේ නෝනා එක තුවක්කුවෙන් අලි තුන්දෙනෙක් මරලා දාලා තිනවා. මොකද යා කැලේට ගියා හරක් හොයන්න. රාත්‍රියේ හරක් හොයන්න ගියාම කොහොම හරි අලියෙක් කෙලෙව්වා. තුවක්කුව අතේ තිනවා, ලණුවත් අතේ තිනවා හරක් අල්ලන්න ගියේ. ඉතින් අලියා කෙලවම මෙයා ගහට නැගලා තිනවා. ගහට නැග්ගහම අලියා ගහට කකුල තියලා හොඬවැලින් මේ අලියා කේන්ද ගිල ඉඳලා තිනවා. ගහට එක කකුලක් තියලා හොඬවැලේ උස්සලා මෙයාව ගන්න. ඊට පස්සේ මෙයා උඩාත්තට එල්ලිලා උඩාත්තට ගිහිල්ලා තිනවා. ගියාට පස්සේ අලියා දඟලලා එතන පොඩ්ඩක් කේන්ද ගිහිලා ඉස්සරහට ගිහිල්ලා තිනවා. නමුත් මෙයා දැනගෙන තිනවා අලියා වැඩි ඈතක ගියේ නැහැ. කේන්තියෙන් ඉන්නේ. ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ. හොඳටම රෑත් වෙලා එයා අර වරපටෙන් ගහේම බැඳගෙන නිදාගෙන තිනවා. නමුත් තව ටිකක් වෙලා යනකොට නෝන අර අලියා ගිහිල්ලා අලි තුන්දෙනෙක් අරගෙන තව අලි දෙන්නෙක් අරගෙන එනවලු. දැන් අලි දෙන්නෙක් ආවොත් ඉතින් අර ගහ අනිවාර්යෙන් පෙල්ලනවනේ ඉතින්. ඉතින් කරගන්න දෙයක් නැහැ. තුන්දෙනෙක් ඇවිල්ලා ගහට පහර දෙන්න හදනකොටම අර මහත්යාට තුන්දෙනාටම වෙඩි තියෙනවා. නමුත් දැන් වෙච්ච දෙයක් නෙමෙයි මේක. මං කියන්නේ මේ අවුරුදු 25කට ඉස්සර වෙච්ච කතාවක්. එතකොට එනං ඒ ගහේදිම එයා තුන්දෙනාට මේ තුවක්කුවෙන් වෙඩි තිබ්බ තුන්දෙනාම එතන මැරුණා. ඊට පස්සේ මේ මිනිස්සයා ගහෙන් බැහැලා පැනලා දුවලා තිනවා.
ඒ වගේ නෝනා එවැනි අවස්ථාවනුත් තියෙනවා. ඒතොර එවැනි අවස්ථාවකදී මේ මහත්තයා මේ වෙඩිපහර එල්ල කරන එක සාධාරණ නැහැ. ඒක අකුසලයක්. නමුත් ජීවිත ආරක්ෂාව උදෙසා වෙන කරන්න දෙයක් යාට නැහැ. නමුත් එහෙම නෙමෙයි කෙනෙක් සැලසුම් කළා සතෙක් මරද්දී නෝනා ඒකේ අකුසලේ වැඩි. එනිසා යම් කෙනෙක් ඇත්තු මරනවා නම් දල් ගැනීම උදෙසා ගජමුතු ගැනීම උදෙසා වෙනත් වාණිජ වංචනාකමක් උදෙසා නෝනා එතන අකුසලයට වඩා තව බලවත් දෙයක් තියෙනවා. ඒක තමයි දේව කෝපය කියන එක. දෙවියන්ගේ කෝපයට යලක් වෙනවා. මොකද ඒක විහාරීව ජීවත් වෙන ඇතුන්ට අනිවාර්යයෙන්ම දෙවියන්ගේ ආකර්ෂණේ තියෙනවා. මොකද මම ඕක කැලවලවලදී මම අත්දැකලා තියෙනවා. තේරෙනවා ඒක තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එහෙම කියන්නේ කුමන හේතුවක් නිසාද? දැන් මන්ද එක සැරයක් හොරෝපතාන ප්‍රදේශයේ ආරණ්‍යක වැඩ ඉන්නකොට මම වැඩ හිටියේ කඳු මුදුනේ තියෙන කුටියක. ඒ කඳු මුදුනට බෑවුමේ තියෙන වැව හොඳට පේනවා. මේ වගේ ලස්සනට වැව පේනවා. ඕන වෙලාවක මීහරත් 200ක් වැවේ බැහැලා ඉන්නවා. අලියත් වෙවිලා නානවා හවස් වෙනකොට උදේ වෙනකොට. ඉතින් මං දවසක් කවදාක්වත් නැති සතෙක් ආව ඇතෙක්. මොකද මං ඒ නායක හමුදුරංගෙන් ඇහුවා ඇත්තු කවදාකවත් මේ පැත්තේ ඉඳලා නැහැ. එයා තනියමයි ආවේ. ඒ තනියම ඇවිල්ලා ඒ ඇතා වැව්පිටියට ආව. වැව්පිටියට ආපුවම මේගොල්ලෝ අර මීහරක් එක්ක එකට ඉන්නේ. ඕන වැව්පිටියක මීහරක් ඉන්නවා මේ පැත්තේ. ඇතා ආවා කියලා මම දැක්කා. නමුත් මට දුරට හරියටම ඇතාගේ ස්වභාවය පේන්නේ නැති නිසා මං කණ්ණාඩි දෙක ගන්න කුටිය ඇතුළට ගියා. කුටියට ඇතුළ කණ්ණාඩි දෙක ගන්නකොට නෝනා මේ ඇතා ගියා. කැලේ ඇතුළට ගියා. නමුත් ඒක මට බලා ගන්න බැරි වුණා. නමුත් මේ කණ්ණාඩි දෙක අරන් එනකොටම ඇතා ඒ පොඩ්ඩටම කුටිය ඇතුළට ගියා. ඒතකොට මං ඊට පස්සේ එතනම ඉඳගෙන මා කුංජර නාගමාස දෝ දුක්ඛංගේ කුංජර නාගමාස දෝ නහි නාගාතස්ස කුංජර සුගතෝ හෝති තෝ පරං යතෝ කියලා ඔය බුදුරයන් වහන්සේ නාලාගිරි හස්තියව දමණය කරන්න කියපු ගාථාව ඕක. ඕකෙන් තමයි නාලාගිරි හස්තියව දමණය කරලා නාලාගිරිට කියන්නේ නාලාගිරි ඔබ අකුසල් කරගන්න එපා කුසල් හිත් ඇති කරගන්න කියලා එකෙන් කියන්නේ. ඉතින් මම ඔය ගාථාව මං හිතන්නේ 10 පාරක් විතර ඔතන ඉඳන් සත්‍යායන කොට ඔය ඇත ආයිමත් ආව වැව් පිටියට. ඒතකොට දැන් එවැනි තැන්වල දිනවනා ඒක ස්ථීරව අපිට කියන්න බෑ. නමුත් අපිට පේනවා ඒ සතුන්ට යම් ආකර්ෂණයක් තියෙනවා. ඒතකොට ඒ සතා එතෙන්ට නාවත් ඒ සතාව මෙහෙවන්නා ඔය සතා නොදෙනුවත් භාවයෙන් මෙහෙමට ලක් කරන දෙවියන්ගේ ආකර්ෂණය තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ දෙවිවරුද ස්වාමීන් වහන්ස? මෙතනදී දිව්‍ය ලෝකයේ දෙවිවරු නෙමෙයි. දිව්‍ය ලෝකයේ දෙවිවරු උතෙන්ට එන්නේ නැහැ. ඉතින් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිත ඉන්න දෙවිවරු ඉන්නවා. ශක්තිමත් දෙවිවරු සම්මාදිට්ඨියට පත්වෙච්ච දෙවිවරු. ශක්තිමත් සම්මාදිට්ඨියට පත්වෙච්ච යක්ෂයෝ ඉන්නවා. ඒතොර ඒගොල්ලෝ තමයි මේගොල්ලන්ව පරිහරණය කරන්නේ. ඒ කියන්නේ මේ රටේ මිනිසුන් විසින් වන්දනාමාන කරන දෙවිවරුද ස්වාමීන් වහන්ස? නෑ නෑ එවැනි දෙවිවරු සමන් දෙවිවරුලා කතරගම් දෙවිවරුලා නෙමෙයි කැලවල්වල ඉන්නවා බලවත් දෙවිවරු. තේන්නාද? ඔය අපි කියන්නේ අයනායක දෙවියෝ ඒ වගේ දෙවිවරු ඒ කැලවල් ආශ්‍රිතව ඒවට අධිග්‍රහිත ඉන්න දෙවිවරු ඉන්නවනේ. ඉතින් එවැනි දෙවිවරු නොනා නිරයතුරුවම මේ සත්තු පරිහරණය කරනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස දැන්න ඒ දේවතාවුන් වහන්සේලාගේ වාහන හැටියටද? ඔව් වාහන හැටියටත් පරිහරණය කරනවා. ඒ සත්තුන්ට ඒගොල්ලෝ ප්‍රියයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ටගේ අයිතිය තුල තියෙන ඒගොල්ලන් උපාදානය කරන ප්‍රදේශය තුල වුණ සම්පතක් හැටියට තමයි ඒගොල්ලෝ දකින්නේ. තේන්නා? දැන් අජානීය අශ්වෙක් ඉන්නවා නම් ඒ රජ කෙනෙකුට ඒක ලාභයක්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ කැලේ තුල ඉන්න ඒ සතානෝ නා ඒගොල්ලන්ට ලොකු සම්පතක්. ඒ නිසා ඒ ඇතා ඒගොල්ලෝ මගේ කරගෙන අපේ කරගෙන ජීවත් වෙනවා. ඒතකොට දැන් එවැනි ඇති නැරුවාම නෝනා අනිවාර්යෙන්ම අකුසලේ විපාක දෙන එක අහන්න දෙයක් නැහැ. තේන්නා? අකුසලේ අනිවාර්යයෙන්ම විපාක දෙනවා. ඒක මෙලවදී මරණ මොහොතේ හරි විපාක දෙලා ඊළඟ ජීවිතවලදී අනිවාර්යයෙන් විපාකෙට එනවා. නමුත් ක්ෂණික විපාකයේ තමයි නෝනා දේව කෝපය කියන කාරණේ. සමිනස දෙන්න දේව කෝපය නිසා හැබෑවටම සිදුවන දේ අපට මේත් සමගම පහදා දෙන ස්වාමීන් වහන්ස. දේව කෝපය නිසා නෝන අනිවාර්යයෙන්ම පෞල් පිටින්ම විනාශලා යන්න පුළුවන්. සැඟවිලා යන්න තියෙන අපරාධ මතුවලා එළියට එන්න පුළුවන්. ඒ වගේ බලවත් ආකාරයෙන් අපිට හිතා ගන්න බැරි විදිහට අපි කෙනෙක් යමක් සැලසුම් කරනවා. එයා සැලසුම් කරන්නේ හරි ඔක්කොම යහපත් ආකාරයෙන් විසඳගෙන මම මේ වැඩේ කරනවා කියලා. නමුත් නෝනා ඒවා හිතුවට වඩා බරපතල ආකාරයෙන් වෙනස්භාවයටපත් වෙන්න පුළුවන්. ඒවා දෙවියන්ගේ කෝපයන් නිසා සිදුවෙනා වූ දේවල් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. අකුසලයේ ditta ධම්ම වේදනීය විපාකයක් වෙන්න පුළුවන්. නමුත් ඇතා කියන සතාගේ විදිවසෙන් නම් නෝන අනිවාර්යයෙන්ම සම්මැද්දෘෂ්ටිගේ අක්ෂෝ දෙවිවරු ඉන්නවා කියලා මම නම් අත්දැකීමෙන් දැකලා තියෙනවා. නමුත් ඒ ඇත්තු කියන්නේ පන්සලේට නැත්තම් ওই ආරණ්‍ය වලට ඇවිල්ලා පළතුරු කාලා නිකන් යාචක තත්ත්වෙටපත් වෙච්ච ඇත්තු නන් නෙමෙයි ඈ. කැලේ ඒක විහාරිව ජීවත් වෙන තනියම ඒගොල්ලන්ගේ පාඩුවේ ජීවත් වෙන රැළට වැඩිය නොයන එවැනි ඇත්තු ඉන්නවා නෝන. එවැනි අය මැරීම නම් බලවත් වූ අකුසලයක්. ඉතින් මේ බලවත් වූ අකුසල් නිසා ඔබතුමිය ඇවේ කාලගුණික දේශුන්ගේ විපත්තින් සිදු වෙනවාද කියන කාරණේ නොන එවැනි සත්වඝාත නිසා කාලගුණික දේශුන්ගේ විපත්තින් සිදු වෙනවා කියලා අපිට කියන්න බැහැ. නමුත් එවැනි සත්වඝාතන ආරංචි වෙද්දී සත්වඝාචන දකිද්දී මිනිස්යා තුල ලෝභ ද්වේෂ මෝහය වැඩි වෙනවා.
ඒ ලෝභ දේශ මොහයන් නිසා මිනිස්යාගේ අකුසල් පක්ෂයේ වැඩි වෙන්න නොනා ඒ වැඩිවීම නිසා අනිවාර්යයෙන්ම ඒ අකුසල් විපාකයන් හැටියට නොනා යම් යම් විනාශයන් සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා ඉතින් නිරේතුරු අපි දකින්න ඕනේ මොන විනාශේ වුණත් කාලගුණික විනාශයක් වේවා දේශගුණික විනාශයක් වේවා ඒ වර්තමානීත්වය තියෙනවනේ භූමිකම්පා මොනවාද තියෙනවා කියලා නේද ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා නම් නොනා බුදුරයන් වහන්සේ නිරේතුරුව දේතනා කරනවා මේ සතර මහා ධාතුව නිරේතුරුව නොනා මේ කැඩෙමින් බිදෙමින් විසිරෙමින් කිපීමෙන් යුතුවයි පවතින්නේ කියලා ඉතින් සතර මහා ධාතුවේ ස්වභාවය ඒකයි ඒක අපිට වෙනස් කරන්න බැහැ බුදුරයන් වහන්සේ දේශනා කරනවා දැන් අපේ රූපය කියන්නේ සතර මහා ධාතුවක්නේ එතකොට මේ සතර මහා ධාතුව නිරේතුරුව කිපෙනවා දැන් මේ සතර මහා ධාතුවට අපේ රූපයට අපි නිරේතුරුව සීතල වතුර නැවොත් මොකද වෙන්නේ ආපෝ ධාතුව කිපෙනවා හෙම්බිරිස්සාව හැදෙනවා පීනස හැදෙනවා ඒක සතර මහා ධාතුවේ කිපීම එතකොට අපි නිරේතුරුව උෂ්ණාධික ආහාර වැළඳුවොත් මොකද කරන්නේ ලේකෝප වෙනවා දඩ කුෂ්ඨ හැදෙනවා මොකද්ද සතර මහා ධාතුවේ කිපීම තේජෝ ධාතුව කිපෙනවා අපි වාතය අධික ආහාර ගත්තොත් මොකද වෙන්නේ අන්න ගෑස්ට්‍රික් වැනි රෝගයන් ලැබිලා වාතාබාධ වාතේ කිපෙනවා එතකොට මේ ශාරීරික කිපෙනවා වගේම නෝන මේ බාහිර සතර මහා ධාතුවත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතුව නිරේතුරුව කිපීමේ ස්වභාවයට ලක් වෙනවා එතකොට සුනාමියක් කියලා කියන්නේ එහෙම නැත්නම් භූමිකම්පාවක් කියලා කියන්නේ සුලිසුලකක් කියන්නේ නෝනා අමුතු දෙයක් නෙමේ සතර මහා ධාතුවේ කිපීමක්මයි දෙන්න අපේ ශරීරයේ උෂ්ණාධික දෙයක් ගත්තාම යම්සේද කිපෙන්නේ අපේ ශරීරයේ සීතල දෙයක් ගත්තාම යම්සේද කිපෙන්නේ බාහිර සතර මහා ධාතුවත් ඒ ආකාරයෙන්ම කිපීමට ලක් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ලෝකය කියන්නේ හිතන්න බැරි දේවල් සිද්ධ වෙන තැනටයි කියලා බුදුරජාණන් වහන්සේ දෙන අර්ථයක් ලෝකෙට ලෝකය කියලා කියන්නේ මොකද්ද හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන තැන එතන බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ නෝනා මේ අපි කියන ලෝකෙට නෙමෙයි දැන් අපි ලෝකය කියලා කියන්නේ ඔය ඇමරිකාව බ්‍රිතාන්‍යය ඉන්දියාව ඉරහඳ තාරකා මහසાગරේ ඕකනේ ලෝකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකය කියන්නේ ඕකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය කියන්නේ ඔබමයි කියලා ලෝකය කියන්නේ ඔබමයි ඔබමයි ඔතනයි ලෝකය තියෙන්නේ ඔය ලෝකයේ තුලිනුයි ඔබ නුර තුරුවම ලෝකයේ ගොඩනගා ගන්නේ දැන් ඔබ යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණොත් ඔබ නිරේතුරුව මොකද කරන්නේ නැවත ලෝකයේ ගොඩනගා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ පස්සේ ළඟදිම දැක්කා ඇසුණා දැනුණා කියන තැනදිම ඔබ ලෝකේ නිරෝධය කරනවා ඒතොර ලෝකයේ ගොඩනගා ගන්න එහෙනම් කවුද ඔබමයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය ඔබමයි කියලා ඔබට සුනාමි බයක් දැනෙනවා නම් භූමිකම්පා බයක් දැනෙනවා නම් සුලිසුලම් බයක් දැනෙනවා නම් නෝනා නිරේතුරුවම නෝනා ඒ කියන්නේ ඒ භූමිකම්පාව සුලිසුලඟ කොහෙද තියෙන්නේ ඔබ තුලමයි මොකද ඔබ තුලමයි සුලිසුලඟ තියෙන්නේ නමුත් තාම සුලිසුලඟක් ඇවිල්ලා නැහැ තාම භූමිකම්පාවක් ඇවිල්ලා නැහැ තාම සුනාමියක් ඇවිල්ලා නැහැ එහෙනම් ආවේ නැති වුණත් දැන් ඔබේ ජීවිතයේ තුල භූමිකම්පාවක් තියෙනවා සුනාමියක් තියෙනවා සුලිසුලඟක් තියෙනවා එහෙනම් අපි සුලිසුලඟ නතර කරගන්න ඕනේ කොතනින්ද තමාතුලින් නතර කරගන්න සුනාමිය නතර කරගන්න ඕනේ කොතනින්ද තමාතුලින් ඒ නිසා නමුත් අපි එක කරනවාද අපි එක දකින්නේ නැහැ ලෝකය තමයි කියලා අපි දකින්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය ඔබමයි ඔබමයි ලෝකය නැවත 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 අස්වද්දා ගන්න කියලා සමිනුහන්ස ආපෝ තේජෝ වායෝ පඨවි ආදී සතර මහා ධාතුන්ගෙන් හටගත් අපේ මේ ශරීරයට වෙන හානි ව්‍යසනයන් අපි කොහොමද ස්වාමිනුහස දැකිය යුත්තේ මෙහෙමයි ඒ සතර මහා ධාතුව විනාශභාවයට පත් වෙන්නේ නොවන අනිවාර්යෙන්ම අපේ ක්‍රියාකාරීත්වයන් නිසා බුදුරජාණන් වහන්සේ ඒකනේ අපිට නිරේතුරුව දේශනා කරන්නේ අපේ පිණ්ඩපාතය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මං ඔබලාට යම් පිණ්ඩපාතයක් අනුදැන වදාලා නම් ඒ පිණ්ඩපාතය අනුදැන වදාලේ ඔබේ ශරීරයේ ජවය පිණිස මදය පිණිස කාමය පිණිස නෙමෙයි මං ඔබට මේ පිණ්ඩපාතය දේශනා කොට වදාලේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමේ ශක්තිය උදෙසාමයි මේ ගෙවි ගියා වූ ශක්තිය ඇති කරගෙන නැවත ශක්තිය වඩ아가න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා නිවන් මාර්ගයේ සාක්ෂාත් කිරීම උදෙසාමයි මං ඔබලාට යම් පිණ්ඩපාතයක් අනුමත කළා නම් අනුමත කළේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා මං ඔබලාට යම් චීවරයක් කඩකපල යම් චීවරයක් අනුමත කළා නම් මං ඒ චීවරය අනුමත කළේ ඔබලාගේ ශරීරය අලංකාර කරන්න ශරීරය හැඩ කරන්න ශරීරය ලස්සන කරන්න ශරීරය කැපිලා පේන්න නෙමෙයි මං චීවරයක් ඔබලාට අනුමත කළා නම් අනුමත කළේ මේ අවැසි පින්නෙන් ආරක්ෂා වෙලා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා ලැජ්ජා බය ඇති තැන් වසාගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දිශාවට යන්න. මං ඔබලාට යම් ආවාසයක් කුටියක් ආරණ්‍යයක් සේනාසනයක් අනුමත කළා නම් මං ඒ ආරණ්‍ය සේනාසනේ කුටිය අනුමත කළේ ඔබේ සැප විහරණය ඔබේ ආස්වාදයේ ඔබේ මදයේ පිණිස නෙමෙයි. මේ අවැසි පින්නෙන් බේරිලා වැසි මදුරුවන්ගෙන් බේරිලා මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තරණය කරලා නිවන් අවබෝධයේ උදෙසා පමනයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මං යම් ඖෂධයක් ගිලම්පසක් ඔබලාට අනුමත කළා නම් ඒ අනුමත කළේ ශරීරයේ වර්ණයේ ජවයේ සැපය පිණිස නෙමෙයි ලස්සන පිණිස නෙමෙයි ඕජාව පිණිස නෙමෙයි මේ ගෙවි ගියා වූ ශරීර ශක්තිය ඇති කරගෙන රෝගී භාවයන් මද කරගෙන මේ නිවන් මාර්ගයේ තරගන කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. නමුත් වර්තමාන සමාජයේ මෙතන ඉන්නවද නැහැ. වර්තමාන සමාජයේ ආහාරය කියන කාරණය ජීවිතයට එකතු කරගන්නේ ගෙවි ගියා වූ තැන් නැවත අස්වද්දලා අනාගත ආරෂ්ඨාංගික මාර්ගයේ උදෙසාද නැහැ. වර්තමාන සමාජයේ ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්නේ කොයිසම් ලෝභ දේශ මොහයන් වැඩෙන ආකාරයෙන්ද? වර්තමාන සමාජයේ ආහාර පරිහරණය කරන්නේ කොයිසානම් ලෝභ දේශ මොහයන් වැඩෙන ආකාරයෙන්ද? වර්තමාන සමාජයේ නිවාස පරිහරණය කරන්නේ කොයිසා ලෝභ දේශ මොහයන් වැඩෙන ආකාරයෙන්ද? එහෙමනම් නෝනා අපි වඩන්නා වූ ලෝභ දේශ මොහයන් නිසා ඊට අපේ තියෙනා වූ අදි පාරිභෝජනයේට අදාළව මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අදි මුදල් හොයන්න වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්ව මධ්‍යම ප්‍රතිපදාවෙන් අපි බැහැට ගිහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අපිට ලද දෙයින් සතුටු වෙන්න කියලා. මධ්‍යම ප්‍රතිපදාවට අනුගතව ජීවත් වෙන්න කියලා. නමුත් අද ලද දෙයින් සතුටින ස්වභාවයක් සමාජය තුල නැහැ. සමාජය තුල නැහැ. සමාජය තුල ආහාර සොයාගෙන යාමේදීත් ඇඳුම් පැළඳුම් සොයාගෙන යාමේදීත් නිවාස සොයාගෙන යාමේදීත් බෙහෙත් ඖෂධ සොයාගෙන යාමේදීත් නොනා බලවත් වූ අදි පාරිභෝජනයක් අපි සිද්ධ කරනවා. ඒතර අදි පාරිභෝජනය සිද්ධ කරන තැනදී අනිවාර්ය මීට අදාළ ධනිය හොයන්න වෙනවා. ඊට අදාළ ධනිය සොයන්නේ යද්දී නොනා අපි බලවත් ආකාරයෙන් සමාජය විනාශයට ලක් කරනවා. වාහන පාවිච්චි කිරීමේදී මහ පොළොව පරිහරණය කිරීමේදී වාසවිස පරිහරණය කිරීමේදී බලවත් ආකාරයෙන් පාරිසික විනාශයක් අපි සමාජයට සිද්ධ කරනවා. ඒ පාරිසික විනාශය සිද්ධ කරන්නේ නොනා කුමක් උදෙසාද? ධනිය සෙවීම උදෙසා. ඇයි ධනිය සොයන්නේ? අපේ අදි පාරිභෝජන රටාව උදෙසා. එනං දැන් සියල්ලම සිද්ධ වුණේ බුදුරයන් වහන්සේ කිව්වේ තැනින් අපි බැහැරට මධ්‍යම ප්‍රතිපදාවෙන් ලද දෙයින් සතුටු වීම කියන තැනින් අපි බැහැරට ගිහිල්ලා තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ පැහැදිලි කළා ස්වාමින් වහන්සේලාගේ චර්යාව සම්බන්ධ බුද්ධ දේශනාව. එතකොට ස්වාමින් වහන්සේ කෙනෙක් ඇසුවොත් අද සමාජයේ ජීවත්වන ඇතැම් ස්වාමින් වහන්සේලාට උවටැන් කිරීමෙන් අප අපේක්ෂා කරන කුසලය ලැබෙයිද කියන කාරණය? නෑ නෑ නෑ, අපි එතනට යන්න ඕනේ නැහැ. මොකද එතන බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාක්වත් අතීතයේ වැඩ සිටිය සංඝ සමාජේ වැරදි හොයන්න කියලා කාටවත් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට කවදාක්වත් වෙන දෙයක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට හැම වෙලාවම කියලා තියෙන සංඝයා අරමුණු කරගෙන කටයුතු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් නෝන අපිට සමාජය නිවැරදි කරන්න කියන්නේ නැහැ. සංඝයාවන අපිට සමාජය නිවැරදි කරන්න යන්න කියලා කොතනකවත් කියන්නේ නැහැ. කෙනෙක් හොරකම් කරනවා නම් අපි හොරකමට විරුද්ධව පෙළපාලියන්නේ උසාවියන්නේ කියලා අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. කෙලෙක් ඇත්තු මරනවා නම් ඒ ඇත්තු මරීමට එරෙහිව උසාවියන්නේ පොලිසියන්නේ කියලා අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. කෙමෙක් දූෂණයන් සිද්ධ කරනවා නම් ඒ දූෂණයන්ට එරෙහිව පොලිසියන්නේ පෙළපාලියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාවන අපිට කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබලා ප්‍රාතිමෝක්ෂ සීලයෙන් ශක්තිමත් වෙලා ප්‍රාතිමෝක්ෂ සීලේ ආදර්ශයට ලෝකෙට දීලා ඔබලා නිරයතුරු ආදීනවේ කියන්නේ කියලා. එතනයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඔබ රාජ්‍ය ධනය හොරකම් කළොත් මෙන්න ආදීන වේ. රාජ්‍ය ධනය හොරකම් කළොත් අනිවාර්යයෙන්ම ජනතාවත් හොරකමට පෙළඹෙනවා. ජනතාවත් හොරකමට පෙළඹෙනවා. ඒතකොට රාජ්‍ය ධනය හොරකම් කිරීම නිසා ජනතාවට බෙදී ආ යුතු ධනය සමාකාරයෙන් බෙදී යන්නේ නැහැ. ජනතාවට ලැබෙන්න තියෙන ධනය යම් පිරිසක් සොරා කරනවා නම් අනිවාර්යයෙන්ම නෝනා ජනතාව කැරලි ගහන තැනට ජනතාව හොරකම් කරන තැනට පත් වෙනවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ධනිය ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය බීජ ලැබෙන්නේ, ඒගොල්ලන්ට අවශ්‍ය ඉඩකඩම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ රජවරුන්ට දේශනා කළේ කාලේ, ඒ කියන්නේ යම් රාජ්‍යයක සොරකම සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ජනතාවට යන්නා වූ සුභ සාධනෙ දුර්වල වෙනවා. ජනතාවට සුභ සාධනෙ දුර්වල වෙද්දී ජනතාවගේ ජීවත් වීමේ ශක්තිය අඩු වෙනවා, නැති වෙනවා. ඒ නිසාම ජනතාවත් මංකොල්ල කන්න හොරකම් වලට පෙළඹෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රජවරුන්ට අනුශාසනා කරනවා නිරේතුරුවම රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය සමාකාරයෙන් ජනතාවට බෙදන්න කියලා. එතකොට අපිට මේ ආනිසංසය ආදීන වේයි අපිට කියන්න කියලා තියෙනවා. සොරකම් කළොත් මෙලවදී
මුළු සමාජෙම පිරිහෙන තැනටපත් වෙනවා. සමාජෙ පිරිහෙන තැනටපත් වෙනවා. ඒ සමාජෙ පිරිහෙනවා වගේම රාජ්‍ය ධනය, ජාතික ධනය හොරකම් කරන කෙනා ඊළඟ ජීවිතේ අන්ත දුගී දුප්පත් කෙනෙක් බවට පත් වෙලා ඉපදෙන්න. දැන් ඔය අනාථ නිවාසවල ඉපදෙන දරුවෝ ඉන්නේ. ඒගොල්ලෝ ඉපදෙන්නේ අනාථ නිවාසෙ. අම්මගේ මව කුසේ ඉන්නේ අනාථ නිවාසෙ. ඉපදිලා ඉස්කෝලේ යන්නේ අනාථ කඳවුරේ ඉඳන්. මොකද්ද මේ? පෙර ජීවිතේ රාජ්‍ය ධනය සොරකම් කළා. ඒ නිසා ඒ අනාථ භාවය ලැබුණා. දිලුඳු භාවය ලැබුණා. අන්න ආදීනවේ කියන්නේ කිනු? අපේ උසාවියන්නේ කියන්නේ නැහැ. ආදීනවේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ආදීනවේ කිව්වේ. කුසල් රජතුමා, බිම්බිසාර රජතුමා, උදේනි රජතුමා, අජාසත් රජතුමා කොයිසම් බරපතල විදිහට ජනතාවට දඬුවම් කළාද? අද වගේ මේ හිරේ දාන රිමන් කරන එකක් නෙමෙයි නේද තිබ්බේ. හොරකම් කළොත් අත කැපුවා. මිනිස් ඝාතනය කළොත් බෙල්ල කැපුවා. උදේනි රජතුමා මාගන්ධියා බිසව සාමාවතී ඇතුළු 500ක් මරා දැම්මා කියලා මුළු මාගන්ධියාගේ මුළු ඥාති පරම්පරාවම ගෙනල්ලා වලක් කපලා පණ පිටින් වැල්ලුවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මුකුත් කිව්වේ නැහැ. අජාසත් රජතුමාට කවදාකවත් කිව්වේ නැහැ අජාසත් ඔය වෙනි දඬුවම් නවත්තන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා රජකම් කළොත් කලකම් පල දෙනවා. රජකම් කළත් ඔය අකුසල් විපාකට එනවා. එහෙම ආදීන වේයි කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේලා පින්ඩපාත ගිහිලා භාග්‍යවතුන් වහන්සේ අපි අද උදේ පින්ඩපාත යද්දී අහවල් රජුරුවන්ගේ වත්තේ සත්තු ගොඩාක් බැඳලා ඉන්නවා. හරක් සිය ගාණක් බැඳලා ඉන්නවා, එළුව සිය ගාණක් බැඳලා ඉන්නවා, බැටළුව සිය ගාණක් බැඳලා ඉන්නවා කියලා. සත්තු යාගය. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම යාගය තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කිරීම. මේ සීලෙන් ශක්තිමත් වීම. මේ සීලයට වඩා ශ්‍රේෂ්ඨ යාගයක් නැහැ. ඉන් මෙහා කරන ඔය සත්ව යාග වලින් දුකෙන් දුකටමයි නිරේන් නිරේටමයි සත්වයා වැටෙන්නේ කියලා එච්චරයි. ආදීනවේ කිව්වා. පිළිගන්න නොපිළිගන්න එක ලෝකයාගේ වැඩක්. ඒකට බුදුරජාණන් වහන්සේ ඇඟිලි ගහන්න යන්නේ නැහැ. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕනා ආදීනවේ කියලා දෙන්න විතරයි. එහෙම නැතුව සමාජයේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකය හදන්න බෑ කියලා. අතීතේ පටිච්ච සමුප්පන්නව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙච්ච ලෝකයක් මේක. කල්ප විනාශයන් දසදහස් ගාණක් සිද්ධ වෙච්ච ලෝකයක් මේක. රහතන් වහන්සේලා කෝටි ගාණක් පහළ වෙච්ච ලෝකයක් මේක. නමුත් ලෝකය හැදුනේ නැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට තමන්ගේම මස්ිනා වෙච්ච දේවදත්තවත් හදාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. තමන්ගේ මාම වෙච්ච සුප්‍රබුද්ධ රජතුමාවත් හදාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය හදන්න අපිට බැහැ. එනිසා මෙතනයි ලෝකය තියෙන්නේ. මෙතනයි ලෝකය තියෙන්නේ ඔබ මෙතන හදාගන්න. මෙතන හැදුනේ ගමන් ඔබ ලෝකයෙන් මිදිලා යනවා. ඔබ මෙතන හදාගෙන හෙට දවසේ ඔබ රහත් උත්තමාවියක් බවට පත් වුණොත් ඔබ ලෝකයෙන් මිදිලා යනවා. ඒක තමයි ලෝකය ඇදුවා කියන්නේ. ඉන්නේහා ඔබ හැදෙන්නේ නැතුව ඔබ ලෝකය හදන්න යනවා කියන්නේ ඔබත් නැහැදිච්ච කෙනෙක් බවට පත් වෙලා බාහිර සමාජයත් නැහැදිච්ච ස්වභාවයකටම දැන් ඔබ හිතලා බලන්න අතීතයට හිත යොමු කරලා වර්තමානයට හිත යොමු කරලා ලෝකය හදන්න නැහැ කොච්චර ඉන්නවද කියලා ලෝකය හදන්න ගිය අය කොච්චර හිටියද කියලා බලන්න. නමුත් ඒ අයට මොකද උනේ? ලෝකය හැදුනද? නමුත් අවසානයේ ගොල්ලෝ මිය ගියේ අපවත් උනේ ලෝකය කියන්නේ තමාව කියලාවත් හඳුනගෙන නැහැ. ලෝකය කියන්නේ මොකද්ද කියලාවත් ඒගොල්ලෝ හඳුනගෙන හිටියේ නැහැ. ඔබට ලෝකය හදන්න ඕනේ නම් මෙතනයි ලෝකය මෙතන හදන්න මෙතන හැදුන තැන ඔබ ලෝකෙන් එතන තමයි ලෝකෙ හැදින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම නැතුව නෝනා අපි බාහිර සමාජයේ සුනාමියක් නැත්තම් එහෙම නැත්තම් මොකක් හෝ කාලිකුණික දේශගුණික විපත් තියෙන නිසා බියටපත් වෙන මොහොතක් පාසා බාහිර තියෙනා වූ සුනාමි බාහිර තියෙනා වූ සුළුසුලන් අපි අපේ ලෝකෙට ගත්තා වෙනවා. ඒ නිසා අපේ ලෝකෙට ගත්තා වෙනවා. ඒ නිසා බාහිර දේ ඔබ ගන්න යන අවස්ථාවය නැහැ. එනිසා නිරේතුරු අපිට වෙනි කාලගුණික දේශගුණික විපත් සිද්ධ වෙනවා නම් ඒක සත්තු මරුවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක් විතරක්. ඒවත් හේතුන් තමයි. තේරෙනවද? ඒවත් හේතුන් තමයි. නමුත් මිනිස්යා මේ අධි පාරිභෝජනය නිසා මිනිස්යාට අවශ්‍ය වෙලා තියෙන අධික සම්පත් අධික ධනය සොයා යන ගමනේදී නෝනා බලවත් ආකාරයෙන් මුළු පරිසරෙම විනාශ කරගෙන යන ගමනක් තමයි. යතුරුපැදියක ගමන් කරන මහත්යා දවසට කොච්චර නම් පාරිසික දූෂණයක් කරනවා? විෂ වායු කොච්චර පරිසරයට එකතු කරනවා? කුෂකර්මය කරන කෙනා කොයිසම් විෂ රසායනයක් පරිසරයට දවසකට එකතු කරනවා? පොළොවේ යට කොයිසම් බරපතල කැණීම් කරනවාද? අද මහා ගොඩනැගිලි හදන්න කළු ගල දක්වාම පොළොව කොච්චර නම් මතු කර ගන්නවා නේද? මේ සෑම දෙයකටම න්‍යෂ්ටික පිපිරීම් කොච්චර ලෝකෙට හොරා සිද්ධ වෙනවද? මහා සාගරයට මේවා නිරේතුරුව නොනා මේ මිනිස්යාගේ ලෝභ ද්වේෂ මෝහයන් බරපතල භාවය නිසා සිද්ධ වෙන්නා වූ දේවල්මයි.
ඇයි එහෙම සිද්ධ වෙන්නේ ලෝකය තමා කියලා දැකලා තමා නිවර්දි වෙන්න දක්ෂ උනේ නැහැ එනිසා ඉතින් එවැනි විපත්තීන් සහගත ස්වභාවයන් තියෙනවා නම් ඕනා අපි දක්ෂ වෙන්න හැම වෙලාවෙම ඒ වෙනුවෙන් බියේ ගෙහි ගෙහි ජීවත් වෙන්න නෙමෙයි දැන් සමාජය තුල සුනාමියක් එනවා කියලා බියක් තියෙනවා නම් සුළිසුළඟක් එනවා කියලා බියක් තියෙනවා නම් එහෙම නැත්නම් භූමිකම්පාවක් එයි කියලා බියක් තියෙනවා නම් ඒ බිය කියන්නේ මොකද්ද පංච නීවරණ එතකොට මේ පංච නීවරණය නිසා නිරේතුරුවම විසිරුණා වූ හිතක් ඔබට තියෙන්නේ ඒ විසිරුණා වූ හිතෙන්න ඕනක් කොතනකදීවත් කුසල් දහමක් පිනක් වැඩෙන්නේ නැහැ ඒ නිසා නිරේතුරුවම අපි අපේ හිතේ තියෙනා වූ බිය නිසා නෝනා සෑම මොහොතකම තව 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 කුසල් සිද්ධ කරනවා ගරු ස්වාමීන් වහන්ස අනතුරක් වේයයි කියන බය අකුසල කර්මයක් බවට පත්වන හැටි ඔබ වහන්සේ පැහැදිලි කළා තවදුරටත් අපි මේ පිළිබඳව ස්වාමීන් වහන්ස පැහැදිලි කරගත්තොත් දැන් අපේ ලෝභ ද්වේෂ මෝහයන් නිසා පරිසර විනාශයන් සිද්ධ කරලා පරිසරයේ සතර මහා ධාතුව කිපෙන ස්වභාවයට පත් වෙලා තියෙනවා. එතකොට මේ පරිසරයේ සතර මහා ධාතුව පරිසරයේ කියන සතර මහා ධාතුව කිපෙන ස්වභාවයේදී අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට තනි තනිවම ඒවා වළක්වන්න ඔබ තනි තනිවම මන් නිවැරදිව ජීවත් වෙනවා කියන තැන හිටියට ඔබට පුළුවන් මේකෙන් මිදෙන්න? ඔබට පුළුවන්කමක් නැහැ. තේන්න ඔබට පුළුවන්කමක් නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනා ධර්මයේ රැකවරණය ජීවිතයට එකතු කරගන්න. එතන තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් ධර්මයේ රැකවරණය ජීවිතයට එකතු කරගයිද ඔහු අර කුඩයක් ඉහළගෙන වැස්සේ යන කෙනා වැස්සෙන් ආරක්ෂා වෙනවා වගේ ධර්මයේ ආරක්ෂාව තමයි ලබනවා කියලා. නමුත් ඉතින් බලවත් අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඒක කරන්න එහෙම. දැන් පවුගේ සතියේ දරානිපාත වර්ෂාව වැස්ස මං ඉන්න පැත්තට. උදේ පාන්දර හැමදාම වහිනවා මම කුඩේ අරන් තමයි පින්ඩපාත යන්නේ. නමුත් කුඩේ අරන් පින්ඩපාත ගියත් නෝනා දින 3ක්ම හැමදාම මගේ සිවුර සම්පූර්ණයෙන්ම තෙමුණා. ඉගෙන කුඩේට පුළුවන් උනේ නෑ මාව වැස්සෙන් ආරක්ෂා කරන්න. නමුත් යම් පමණකට කුඩේ මාව ආරක්ෂා වෙලා. ඒ වගේ අපි කොච්චර ධර්මයේ තුල හිටියත් විපාකයට එන බලවත් අකුසල් තියෙන්න පුළුවන්. අර මං අච්චර වහින්නේ කුඩේ අරන් ගියත් මාව තෙමුණා වගේ. කුඩේට පුළුවන් කමක් නෑ ඒකෙන් ආරක්ෂා කරලා දෙන්න. නමුත් ඉතින් කුඩේ යම් පමණකට මාව ආරක්ෂා කළා ඒ වෙලාවේ. එනිසා නෝනා අපේ බියක් තියෙනවා නම් අපිට කාලිගුණික දේශගුණික විපත්තීන් සිද්ධ වෙනවා කියලා ඒ බිය තුල ජීවත් වෙනවා කියන්නේ අපි ඒ කාලගුණික දේශගුණික විපත් වලට අපේ ළඟට අඬ ගහනවා කියන කාරණය. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බිය කියන කාරණය ධර්මයේ තුලින් යටපත් කරගන්න. සප්ත බොජ්ජංගයක් ප්‍රීතිය පස්සද්ධි අපේ ජීවිතයට එකතු වෙන තැනට මේකපත් කරගන්න. එහෙම නැතුව අපි නිරේතුරුව බියෙන් චකිතයෙන් ජීවත් වෙන මොහොතක් පාසා පංච නීවරණයන් තුලයි ජීවත් වෙන්නේ. පංච නීවරණයන් තුල ජීවත් වෙන්න නෝනා නැති විපාකයන් අපි තුලට එන්නේ. ඒ නිසා ධර්මයේ හැසිරෙන කෙනා තුල ධර්මයේ කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන. දැන් භික්ෂුවක් හැටියට අපි ධර්මයේ තුල හැසිරෙනව අවංකව ප්‍රාතිමෝක්ෂය තුල තියෙනවා අවංකව. ඒ නිසා බිය කියන කාරණේ අපිට දැනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන සංඝයා කියන්නේ නෝනා බියෙන් මිදුණා වූ අර්ථයයි කියලා. සංඝයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බියෙන් මිදීමේ අර්ථය උදෙසා ගමන් කරන්නා වූ කෙනායි කියලා. ඒ උතන තමයි සංඝයා කියලා කියන්නේ. මොකද සංඝයා බියෙන් මිදුණා කියන්නේ බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා කියලා කියන්නේ මොකද කොතනදිවත් මේ මාර්ගය තුල ගමන් කරන භික්ෂුවක් හැටින මට නම් නෝනා බියක් කියන කාරණයක් සකස් වෙන්නේ නැහැ. මොකද ධර්මයේ විශ්වාසය අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා සතර මහා ධාතුව නිරතුරුව කැඩමින් බිඳමින් විසිරෙමින් කිපෙමින් ගමන් කරනවා කියලා. විනාශ වෙනවා කියලා. නමුත් එහෙම කිව්වත් නෝනා අපි තුල විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය අපි ඇති කරගන්නේ අපි තුල තියෙනා වූ ආර්ය සද්ධාවෙන් ආර්ය සීලෙන් ආර්ය සමාධියෙන් ආර්ය ප්‍රඥාවෙන්. බුදුරජාණන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා ඉදිරියට යන්නේ බුදුරජාණන් වහන්සේ තුල තියෙන ධර්මයේ ශක්තියෙන්. තේන්න. බුදුරජාණන් වහන්සේ ආලවක වැනි බලවත් යක්ෂයින් ළඟට ගියේ බුදුරජාණන් වහන්සේ තුල තිබ්බා වූ ශක්තිය. නමුත් ඒ ශක්තියෙන් එක දශමයක්වත් අපේ ළඟ නැහැ. බුදුරජාණන් වහන්සේ සතු ශක්තිය මහා සාගරයේ ජලය නම් අපි ළඟ ඒ සාගරයේ තියෙන ජලයෙන් බිඳුවක්වත් ශක්තිය නැහැ. නමුත් අපි තුල විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය අපි ඇති කරගෙන තියෙන්නේ අපි තුල තියෙනා වූ ආර්ය සද්ධාන්තය. අපි තුල තියෙනා වූ ආර්ය සීලය. අපි තුල තියෙනා වූ ආර්ය සමාධිය. අපි තුල තියෙනා වූ ආර්ය ප්‍රඥාවය. ඒතොර මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තුල නෝනා මුළු ලෝකෙම එක ගොඩකට ගිහිල්ලා ඒ මුළු ලෝකෙම ගොඩ ඇඟිල්ල දික් කරලා කිව්වොත් ඔය ආර්ය ඥාන කියන්නේ හොරෙක්, ඔය ආර්ය ඥාන කියන්නේ බොරුකාරයෙක් කියලා ඒත් මට බියක් දැනෙන්නේ නැහැ. මුළු නාසා ආයතනෙම කිව්වොත් හෙට දවසේ මහා විනාශයක් වෙනවා කියලා නෝනා භික්ෂුවක් හැටියට මම නම් බියක් ඇති කරගන්නේ නැහැ.
නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගත වුණත් නොනා මේ මොහොතේ භික්ෂුවක් හැටියට මම බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවරට පියවර තබමින් බුදුරජාණන් වහන්සේ පසුපස යන භික්ෂුවක් තේරෙනවද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගත වුණත් මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවරට පියවර තබමින් බුදුරජාණන් වහන්සේ පසුපස යනවා භික්ෂුවක් එතකොට බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවරට පියවර තබමින් උන්වහන්සේ පසුපස ගමන් ගනිද්දී නෝනා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානයේ ගුණයන් උන්වහන්සේ සතු ඒ උතුම් මහා කරුණාවේ ගුණයන් මේ මොහොතෙත් අපි අත්විඳිනවා ඒ නිසාම නෝනා බිය කියන කාරණේ අපිට දැනෙන්නේ නැහැ බිය කියන කාරණේ දැනෙන්නේ නැහැ මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ පසුපසින් ගමන් කරන නිසාම නෝනා සංඝයා කියන අර්ථයට බිය දැනෙන්නේ නැහැ ඒ නිසා මුළු ලෝකෙම එක කොටකට ගිහිල්ලා ඇඟිල්ල දික් කරලා අපිට චෝදනාවක් කළා බිය කියන කාරණේ අපි තුල සකස් වෙන්නේ නැහැ තේන සංඝයා කියන තැන සකස් වෙන්නේ නැහැ ඒ නිසා සෑම භික්ෂුවකටම පුළුවන් වෙන්න ඕනේ නෝනා මේ ධර්මයේ තුල ශක්තිමත් වෙන්න ඒ මේ චිත්තයේ ජීවිතය තුල ඇති කරගන්න මොකද මෙවැනි චිත්තයක් සංඝයා තුල ඇති කරගත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේ නැමැති ඒ මහා සිංහයාගේ ලයේ උපන් සිංහ පැටියෙක් බවට පත් වුණායි කියන කාරණය. වෙන අර්ථයක් නෙමෙයි. යම් කෙනෙකුට කියන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ සාස්තු භාවය තුල තමන් තුල බියක් සකස් වෙන්නේ නැහැ කියලා. ඒකට කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ඒ පුද්ගලයා කවුරුන් වේවා බුදුරජාණන් වහන්සේ නැමැති මහා සිංහයාගේ ලයේ උපන් සිංහ පැටියෙක් වෙන්න ඕනේ. ඒක කාරණයක්. දෙවෙනි කාරණේ නෝනා ඒ පුද්ගලයා මානසික රෝගී වෙන්න ඕනේ. නමුත් පන්සිල් මළු අහන ඔබ හොඳයි අකාරෝ දන්නවා මේ කතා කරන භික්ෂුව මානසික රෝගියෙක් නෙමෙයි කියන කාරණය. ඒතර මම මේ කාරණාව ඔබට මතු කරන්නේ නෝනා මම ගැන කියන්න නෙමෙයි. මේ මොහොතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවරට පියවර තබමින් බුදුරජාණන් වහන්සේ පසුපස ගමන් කරන දහස් ගණන් භික්ෂුන් වහන්සේලා මේ දේශයේ මත ඉන්නවා. උන්වහන්සේලාට ජවයක් උන්වහන්සේලාට ශක්තියක් උදෙසායි මම මේ දේ ප්‍රකාශ කරන්නේ. ස්වාමීන් වහන්ස එතනදී ඒ ජවයේ ශක්තිය වන්නේ උන්වහන්සේලා රකින්න ශීලයමද ස්වාමීන් වහන්ස? ඒ ජවයේ ශක්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය. උජුපටිපන්න ගුණය. සුපටිපන්න ගුණය තුලින් ඇති කරගන්නා උජුපටිපන්න ගුණය. උජුපටිපන්න ගුණය නිසා ඇති කරගන්නා ඥායපටිපන්න ගුණය. ඥායපටිපන්න ගුණය නිසා ඇති කරගන්නා සාමිච්චිපටිපන්න ගුණය. එනිසා නිරේතුරුව නොනා එවැනි ශක්තියක් සංඝයාවන් අපි තුල තියෙන්න ඕනේ. එතකොට ඒ ශක්තිය තිබුණායි කියන කාරණය තුල සංඝයා කවදාක්වත් තරුවක් වෙන්නේ නැහැ නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපේ සමාජයේ ගිහි සමාජය තුල අප්‍රමාණ තරුව ඉන්නවා. ක්‍රීඩා ශාස්ත්‍රය තුල ක්‍රීඩා තරු තියෙනවා. සිනමා ශාස්ත්‍රය තුල සිනමා තරු තාරකා ඉන්නවා. රූපවාහිනී ශාස්ත්‍රය තුල රූපවාහිනී තරු තාරකා. නමුත් නෝනා සංඝයා කවදාක්වත් තරුවක් වෙන්නේ නැහැ. තේරෙනවද? සංඝයා තරුවක් වෙන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජයේ අපි දකිනවා යම් ස්වාමින්වහන්සේගේ යම් ජනප්‍රියභාවයක් මතුවෙද්දී සංඝයාව තරුවක් බවට පත් කරන්න යනවා. එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ප්‍රවණතාවය නිසා අතීතයේ අප්‍රමාණ ස්වාමින්වහන්සේලා විනාශ වෙලා තියෙනවා. අප්‍රමාණ ස්වාමින්වහන්සේලා විනාශ වෙලා තියෙනවා. නමුත් සංඝයා කවදාක්වත් තරුවක් වෙන්නේ නැහැ. ඇයි තරුවක් නොවෙන්නේ? සංඝයා කියන අර්ථය යම් මොහතක උතුම් ඥාන දර්ශනයන් තුලින් දකිනවා නෝනා මේ ඉර හඳ තාරකා කියන්නේ සතර මහා ධාතුවක් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියලා යම් දවසක ඥාන දර්ශන තුලින් උන්වහන්සේලා දකිනවා මේ ඉර හඳ තාරකා කියන්නේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියන තැනදී ඉර හඳ තාරකා කෙරේ තියෙනා වූ තෘෂ්ණාවෙන් එය බැහැර වෙනවා ඉර හඳ තාරකා කෙරේ තෘෂ්ණාවෙන් බැහැරුණ සංඝයා කවදාක්වත් නොනහ තරුවක් වෙන්නේ නැහැ තරුවක් වෙන්නේ නැහැ ඒ නිසා සංඝයාගේ ගුණයන් අපි දකින්න ඕනේ නිරේතුරු වෙනෝනා නිවන් මාර්ගයේ උදෙසා සකස් කරගත්තා වූ ශක්තියක් ඇටියෙමයි ඔබ මගෙන් ඇහුවොත් සංඝයා කියන අර්ථය කුමක්ද කියලා මං කියන්නේ සංඝයා කියන වචනෙට අර්ථ දෙකක් නැහැ සංඝයා කියන වචනෙට තියෙන එක අර්ථයයි නෝනා ඒ අර්ථය තමයි සංඝයා කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ඛ සීලේ අර්ථයයි සංඝයා කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ඛ සීලේ අර්ථයයි බුදුරජාණන් වහන්සේ සංඝයා කොතනකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියලා පෙළගස්සන්නේ නැහැ. මේ වර්තමාන සමාජයේ තමයි ඔය පිස්සු හැදිලා තියෙන්නේ. එක එක පිස්සු හැදිච්ච
අය ඉන්නවා මේ අසත්පුරුෂ ආශ්‍රයන් නිසා ධර්මයේ නුවණින් ජීවිතයට මෙනෙහි කරගෙන ගලපා ගන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් හැටියට නෙමෙයි සංඝයා පිළිගස්සන්නේ බුදුරජාණන් වහන්සේ අධිගමයන්ට වටිනාකමක් දුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වටිනාකම දෙන ප්‍රාතිමෝක්ඛ සීලයට අපිය පෙළතු ගස්සන්නේ උපසම්පදාවටයි යම් තැනක වස් 50ක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවනම් එතන වස් එකක් තියෙන උපසම්පදා භික්ෂුවක් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් ඒ රහතන් වහන්සේ අන්තිමටයි වඩින්නේ අන්තිමටයි වඩින්නේ එතකොට ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ උපසම්පදාවට අදාළවයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය දෙන්නේ අධිගමයන්ට අදාළව අපිට දෙන්නේ නැහැ ඒකයි මං කියේ භික්ෂුත්වයේ කියන අර්ථය එකම අර්ථයයි මම දකින්නේ තමයි උතුම් ප්‍රාතිමෝක්ෂ සීලේ අර්ථය එතකොට ඒ ප්‍රාතිමෝක්ෂ සීලේ අර්ථයෙන් තමයි සංඝයාට පුළුවන්කම ලැබෙන්නේ මේ ශක්තිය ලබා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් මගේ ළඟ ඉඳගෙන මගේ සිවුරු කොන අල්ලාගෙන ගමන් කරනවා. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ ගමන් කරනවා. නමුත් එයා ප්‍රාතිමෝක්ෂ සීලේ දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කියනවා යා මගේ සිවුරු කොන අල්ලාගෙන ගමන් කළත් එයා මට යොදුන් දාස් ගානක් ඇතිනු ඉන්නේ කියලා. නමුත් සිවුරු කොන අල්ලාගෙන තමයි ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා යා සිවුරු කොන අල්ලාගෙන හිටියත් යොදුන් දාස් ගානක් ඇතිනු ඉන්නේ කියලා. ඒ වගේ තව භික්ෂුවක් ඉන්නවා. එයා බුදුරජාණන් වහන්සේට යොදුන් දාස් ගානක් ඈතෙනු ඉන්නේ. නමුත් එයා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණ භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේ කියනවා යොදුන් දාස් ගානක් ඈතෙන් උන්වහන්සේ හිටියත් උන්වහන්සේ මගේ සිවුරු කොන අල්ලාගෙන වඩින භික්ෂුවක් කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂයටයි මුල් තැන දෙන්නේ. අධිගමයට නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂයට මුල් තැන දෙන්නේ ප්‍රාතිමෝක්ෂයයි කිරික් අධිගමය ලාභිය බවට පත් කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන්න ඕන මේ උතුම් ආර්ය ප්‍රාතිමෝක්ෂ සීලේ අර්ථයයි. එනිසා ඒක ආරක්ෂා කරගන්න කියලා අපිට දේශනා කරන්න. එතකොට මේ ශක්තිය තුලනොයි සංඝයාවන අපි නොනා අපේ ශක්තිමත් භාවය අපි බියෙන් තොර භික්ෂුවක් බවට අපි පත් වෙන්නේ. වෙන දෙයකින් නෙමෙයි. බියෙන් තොර භික්ෂුවක් බවට. එනිසා මා තුල බලවත් විශ්වාසයක් තියෙනවා සියලු සංස්කාරයෝ අනිත්‍ය බව ඇත්ත. සතර මහා ධාතුව නිරතුරුව කැඩෙනවා බිඳෙනවා විසිරෙන බව ඇත්ත. නමුත් නොනා ඔය කියන සුනාමි ඔය කියන සුළිසුළං අපි ඉස්සරහට එන්නේ නැ කියන විශ්වාසය අපිට මට නම් භික්ෂුවක් ඇටියට තියෙනවා මුළු ලෝකෙම එකතු වෙලා නාසා ආයතන එකතු වෙලා කිව්වත් හෙට දවසේ මේ මාසය තුල මහා විනාශයක් වෙනවා කියලා මම නම් කියනවා බෞද්ධ ජනතාවට වෙන විනාශයක් සිද්ධ වෙන්න විදියක් නැහැ කියලා ඒ විශ්වාසය මට තියෙනවා ඒ විශ්වාසය තුල ඉඳන් අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන් ඒතර මට පුළුවන් නම් මම ඔබටත් ආරාධනා කරන ඔබටත් ඒක පුළුවන් කියලා එනව තෙරුවන් කෙරේ සද්ධාව තුල ඉන්න සිල්පද පහ ගීපින් අතුල්ලා වචෙන් ඇසුරු කරන්න ඇසුරු කළා නිරේතුරුවම ඒ ශක්තියෙන් ඔබට පුළුවන්කම තියෙන්න ඕන යම් සත්‍යක්‍රියාවක් කරන්න ඉතින් ඒ ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නෝනා පස්මහා බැලුම් බලලා කාලයේ දීපයේ දේශයේ කුලයේ මව ඒ කාලේ පරිසරය හරිම සුන්දරයි කොතනකවත් පරිසරයේ විකෘති නැහැ නමුත් එවැනි පරිසරයක් පහළ වුණත් නොනා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දිම විශාලා මානවර මහා දුර්භික්ෂ ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා ඒ කියන්නේ විශාලා මහානවර ජනතාවගේ තිබුණා වූ අකුසල් විපාකයන් විපාකට එනවා බලවත් නියඟයක් තුනේ දාස් ගණන් මිනිස්සු මැරිලා බලවත් විනාශයන් සිද්ධ වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ 500ක් ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතන වැඩම කරලා රත්න සූත්‍රය කියලා ඒ මහා දුර්භික්ෂය සමනය කරනවා එතෙන්දී බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ ශක්තිමත් අකුසලයක් ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කරා. එහෙම නැතුව එදා විශාලා මහනුවර බුදුරයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අඬ ගහලා කිව්වනම් ආනන්ද මේ ස්වාමීන් වහන්සේලා 25 නමක් අරගෙන විශාලා මහනුවරට වැඩම කරලා විශාලා මහනුවර මේ රත්න සූත්‍රය දේශනා කළේ ඉන්න කියලා කවදාකවත් විශාලා මහනුවර වැසි වහින්නේ නැහැ. දුර්භික්ෂය හමාර වෙන්නේ නැහැ. මොකද මේ විශාලා වැසියන්ගේ තිබ ශක්තිමත් අකුසලයේ යටපත් කරන්න ඒ කුසලයේ ප්‍රමාණවත් නැහැ කුසලයේ ප්‍රමාණවත් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා අකුසලයේ මොකද්ද අකුසලයේ යටපත් කරන්න පුළුවන් කුසලයේ මොකද්ද කියලා. දැකලයි බුදුරජාණන් වහන්සේ තමාම මේ ගමනට වඩින්න ඕනේ 500ක් ස්වාමීන් වහන්සේලා එක්ක කියලා 500ක් ස්වාමීන් වහන්සේලා එක්ක වඩිනවා. ඒ 500 අතර රහතන් වහන්සේලා ඉන්නවා අනාගාමී උත්තමයෝ ඉන්නවා සකෘදාගාමී උත්තමයෝ ඉන්නවා සෝවාන් ඵලයටපත් වෙච්ච මේ සියලුම ශක්තිය අරගෙනයි බුදුරජාණන් වහන්සේ විශාලාවට වඩින්නේ. බුදු බුදුරයන් වහන්සේ දකින්නවා දිවසින් විශාලාවේ ජනතාවගේ තියෙනා වූ අකුසල් සංස්කාරවල බලවත්භාවය. ඒ බලවත්භාවයට ඔරොත්තු දෙන්න ශක්තිමත් කුසලයක් අරගෙන තමයි බුදුරයන් වහන්සේ වඩින්නේ. වැඩම කරලා
රත්න සූත්‍රය දේශනා කළාට පස්සේ මහා වැසි වැසලා දුර්භික්ෂය අමාරු වෙනවා. එහෙනම් දැන් මේ තැන් වලින් අපි දකින්න ඕනේ සුනාමියක් කියන්නේ සුළිසුළඟක් කියන්නේ භූමිකම්පාවක් කියන්නේ සතර මහා ධාතුවේ කිපීමක් සතර මහා ධාතුව මෙවැනි බලවත් ආකාරයට පිපෙන්නේ ජනතාවගේ ලෝභ දේශ මොහයන් නිසා කරගන්නා වූ ක්‍රියාවන් නිසා එනිසා නොන නිරේ තුරු අපි ඒ ශක්තිමත් අකුසල් ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කරගන්න. එච්චර අඬලා වැඩක් නැහැ. බිය වෙලා වැඩක් නැහැ. දුවලා වැඩක් නැහැ. ශක්තිමත් කුසලයක් විලින් යට කරගන්න. ඒතකොට මේ මාර්ගයේ බුදුරයන් වහන්සේ අපිට කියලා තියෙනවා. නමුත් අපි ඒක අනුගමනය කරන්නේ අපි කරන්නේ ඔන්න පත්‍රයක් බලනවා ඔන්න ප්‍රවෘත්තියක් අහනවා ඔන්න කට කතාවක් අහනවා ඊට පස්සේ බයේ ගැහි 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 සුළුසුණකක් ඒ සුනාමියක් ඒ භූමිකම්පාවක් ඒ කියන තව තව පංච නීවරණ තීව්‍ර කරමින් නැති භූමිකම්පාවකට අපි අඬ ගන්න අපි තුල ධර්මයේ ශක්තිය නැහැ ගරු ස්වාමීන් වහන්ස එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සතු ප්‍රබල ශක්තියෙන් විශාලා මහනුවර තුන්බිය නිවි යනවා. නමුත් අද බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටින කාලයක එවන් ශක්තියක් අපට කොහේදයි කෙනෙක් විමසුවහොත් ස්වාමීන් වහන්ස මෙහෙමයි දරුවෝ එතනදී දැන් ඔක තෝ පංච නීවරණයක්. දැන් ඔබේ ওই ප්‍රකාශයේ තුල තියෙන එක සැකය දෙක බිය තුන විචිකිච්ඡාව ඒ සැකේම තමයි. විසිරුණු සිත දැන් ඔය ඔක්කොමටම සද්ධාවෙන් දුර්වලව හිතීම. මට එහෙම හිතුණාද? මං මෙතන ඉඳන් භික්ෂුවක් හැටියට කියනවා පුතේ කවුරු හරි කියනවා නම් මේ දෙසැම්බර් මාසය තුල එවැනි විනාශයක් වෙනවා කියලා මම භික්ෂුවක් හැටියට මේ මොහොතේ ධර්මයේ නාමයෙන් කියනවා මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධයෙකුට එවැනි විනාශයක් මේ 2017 දෙසැම්බර් මාසෙ වෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් මම නැවත පන්සිල් මළුවට බණ කියන්නේ නැහැ. තේරුම් ගන්න ඕනේ. ඒ මගේ ධර්මයේ ශක්තිය මං ඒක කියන්නේ. නමුත් ස්වාමීන් වහන්ස තව දුරටත් කෙනෙක් විමසන්නට පුළුවන් නේද එදා විශාලාවේ මහා අකුසල් කන්ද මැඩලන්න මහා කුසල් ශක්තිය විශාලා මහනුවරට වැඩම කළා බුද්ධ ප්‍රමුඛ අරිහතුන් වහන්සේලා නමුත් ඒ ජීවමාන බුදු හිමියන් අද වැඩ සිටින්නේ නැහැ නේද කියලා ස්වාමීන් වහන්ස ඒ ශක්තිය අද නැහැ නේද කියලා එහේ ඒ හරි බුදු කෙනෙකුගේ සුවිශේෂී ශක්තියක් නැති වුණත් පුතේ ඒ සාස්තුන් වහන්සේගේ සාස්තු භාවය අපිට තම තියෙනවා ජීවමාන සාස්තුන් වහන්සේ බැටි ඉන්නවා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ සාස්තුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සාස්තුන් වහන්සේ නමක් නැහැ කියලා අපිට අපේ ධර්මයේ සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා ඒතර ඒ සාස්තු ධර්මයේ තුල විශ්වාසය අපි තියන්න ඕනේ අපි ධර්මයේ තුර ඉඳන් සත්‍යක්‍රියා කරන්න පුතේ ඒ ශක්තිය තුල ඉඳලායි බුදුරයන් වහන්සේ කියනවා කාය කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. මොකද ඕක බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධාන ශ්‍රාවකයාට, උපාලි කියන ශ්‍රාවකයාට. උපාලි කියන ශ්‍රාවකයා නිගණ්ඨනාත පුත්‍රට කියනවා මම අද ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වාදයෙන් පරදනවා කියලා. මොකද එයාගේ වාදය කියන්නේ කාය කර්ම බලවත් කියලා. මනෝ කර්ම නෙමෙයි කියලා එයා කියන්නේ. එයා කියනවා බලවත් ආකාරයෙන් මම බුදුරජාණන් වහන්සේ එළුවෙක්ගේ රැවුලෙන් අල්ලලා ඒ එළුවාව කරකවලා පොළවේ ගහන්නේ යම්සේද මං ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පොළවේ ගහනවා කියනවා. එහෙම කියලා යන්නේ මේ වාදෙන් මං පරාද කරලා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරනවා. වාද කළාම බුදුරජාණන් වහන්සේ පාලි කියන නිගණ්ඨ ශ්‍රාවක පින්වතාට කියනවා පාලි මං මෙහෙම දෙයක් කියනවා. ඔබ පිළිතුරු දෙන්න. මොකද්ද? යම් පුද්ගලෙක් කඩුවක් අරගෙන හොඳ තියුණු කඩුවක් අරගෙන එයා නගරෙ මැද්දට එනවා. නගරෙ මැද්දට ඇවිල්ලා යා කියනවා මම් මුළු නගරෙම කඩු ගාලා විනාශ කරනවා කියලා. කියන්නේ යා කඩුව භාවිතා කරලා කාය කර්මයක් තුලින් මුළු නගරෙම මිනිස්සුන්ව මරලා දාලා විනාශ කරනවා කියනවා. බුදුරයන් වහන්සේ අහනවා උපාලි ඒක යාට කරන්න පුළුවන්ද කියලා. උපාලිම කියනවා බැහැ කියලා. මොකද එයා එහෙම කරන්න ගියොත් රාජභටයෝ ඉන්නවා, හමුදාවක් ඉන්නවා, පොලිසියක් ඉන්නවා. දැන් කෙනෙක් ඇවිල්ලා පිටකොටුවේ හන්දියට ඇවිල්ලා තියුණු කඩුවක් කරන් කිව්වොත් මම මේ මුළු පිටකොටුවේ ඔක්කොම මරා දානවා කියලා ඒක කරන්න පුළුවන්ද නෝන? ඒක කරන්න බැහැ. ආරක්ෂක හමුදාවක් ඉන්නවා, පොලිසියක් ඉන්නවා, ජනතාව ඉන්නවා ශක්තිමත්. එයාට කවදාකවත් කරන්න බැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනවා හොඳයි උපාලි. එහෙමනම් ඍෂුවරයෙක් ඉන්නවා. તો ඍෂුවරයා කියන්නේ බෞද්ධෙක් නෙමෙයි ඈ. හිමාලයේ හැම ජීවිතෙන් ඍෂුවරු ඉන්නේ. ඒගොල්ල රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තින් ශක්තිමත් කරගෙන එර්ධි ප්‍රාතිහාරයන් තියෙන එවැනි ඍෂුවරයෙක් සාපයක් කරනවා. ඒ සාපේ තමයි මේ නගරෙම හලු වේවා කියලා සාප කරනවා. ඒක වෙනවද කියලා අහනවා. උපාලි කියනවා ඔව් කියලා. එහෙනම් උපාලි කාය කර්මද මනෝ කර්මද බලවත්? මනෝ කර්ම බලවත්. මනෝ කර්ම බලවත්. එහෙනම් ඔබ සද්ධාව තුල ශක්තිමත් නා. ඔබ සීලයේ තුල ශක්තිමත් නා. ඔබ දානයේ තුල ශක්තිමත් නා. ඔබ සමාධිය ප්‍රඥාව තුල ශක්තිමත් නන්න ඕනා
ඔබ මනසින් ඇති කර ගන්නා වූ ශක්තිමත් සත්‍ය ක්‍රියාව කාය කර්මයන්ට වඩා බලවත්. ඒක තේරුම් ගන්න. එතනදී මේ තේරුම් ගැනීම අපිට ධර්මයේ ශක්තිය තුලින් තමයි අපිට ඒක ලැබෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම ධර්මයේ තුල ඉන්න ඕනේ. ධර්මයේ තුල නැති කෙනෙකුට ওই කාරණා මතු කරලා දකින්න බෑ. ඒ නිසා අපි ඉදිරියට බියක් එද්දී නෝනා අපි බිය ඉදිරියේ තැති ගැනීම නෙමෙයි කළ යුත්තේ. තැති ගන්න මොහොතක් පාසා බියට අදාළව සංස්කාර අපි රැස් කරනවා. බියට අදාළව සංස්කාර අපි රැස් කරනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට හැටියට නෝනා අපිට මේ ශක්තිය තියෙන්න ඕනේ. එතන තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය. ඒ ශ්‍රාවකත්වය නැතුව අපිට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා වූ ධර්මයේ අර්ථය අපේ ජීවිතවල තියෙන්න ඕනේ. එතනයි ශ්‍රාවකත්වය කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය. ඉතින් ඒ ශ්‍රාවකත්වය දුර්වල වෙන තැනදී නෝනා අන්න පංච නීවරණයන් විසින් අපිව විලං ගන්නවා. අපිට කොයිසම් ව්‍යාසනයක් මැද්දේ වුණත් නෝනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශක්තියෙන් සත්‍යක්‍රියා කිරීමේ ශක්තිය අපි ලබා ගන්නේ ඒ ප්‍රාතිමෝක්ෂ සීලය බුදුරජාණන් වහන්සේගේ සාස්තුභාවී ශක්තිය තුනමයි. එනිසා ඒ තැනට ඔබලාටත් එන්න කියලායි කියන්නේ. ඒ තැනට ඔබලා ආවොත් අපිට ආයිමත් සුනාමි බයට බය වෙන්න අවශ්‍යතාවය. නමුත් සියලු සංස්කාරය අනිත්‍යයි. ඒක වෙනම දෙයක්. නමුත් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි නිවැරදිනම් අපිට වැරද්දක් වෙන්න විදියක් නැහැ කිය. වැරද්දක් වුණොත් ඒක ඉතින් සංස්කාරයක්. ඒක වළක්වන්න අපි කාටවත් පුළුවන් කම නැහැ. ඒ නිසා මම නම් භික්ෂුවක් හැටියට නෝනා මේ දෙසැම්බර් මාසය තුල ඔය වැනි විනාශයක් මේ බෞද්ධ ජනතාවට වෙනවායි කියන කාරණේ නම් මම දශමිකින්වත් දකින්නේ නැහැ. නමුත් ඉතින් සත්තු මරාගෙන ජීවත් වෙන, මාළු මරාගෙන ජීවත් වෙන, නිරේතුරුව පාප කර්මයන් තුල ජීවත් වෙන, මිත්‍යා දෘෂ්ටික භාවයන් වඩන ජනතාවට නම් අනතුරු සිද්ධ වෙන හොඳ නැද්ද කියන අපිට කියන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. එවැනි ව්‍යාසනයක රාවයන් තියෙනවා නම් හැම වෙලාවම සීලය තුල ශක්තිමත් වෙන්න. සද්ධාව තුලට එන්න කියලා අපිට කියන්න බෑනේ. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, අල්ලාතුමාගේ නාමයෙන් ඒගොල්ලන්ගේ ආගම යම් යහපතක් උගන්වනවාද? ඒ යහපත තුල සත්ව ඝාතනයෙන් තොරව යහපත් ජීවිතයකට එතකොට ඒගොල්ලන්ගේ ශක්තියක් නතු කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොහොතේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇටියට අපි දකින රුවන්වැලි මහා සෑ සමිඳුන් වැඩ ඉන්න, ඒ වගේම ජයශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ වැඩ ඉන්න, දන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්මාංශ වැඩ ඉන්න, නිරේතුරුව තෙරුවන් සරණ පිහිටන සිල් සමාදන් වෙන ජනතාවක් ඉන්න මේ බෞද්ධ රටනන් නොනා එවැනි අනතුරක සියාවන් භික්ෂුවක් හැටියට මම දකින්නේ නැහැ. නමුත් ඉතින් අපේ සිංහල බෞද්ධ ජනතාවගේ තෘෂ්ණාව නම් වැඩි. තෘෂ්ණාව වැඩි නිසාම සක්කාය දිට්ඨිය ටිකක් වැඩි. නමුත් ඉතින් ශ්‍රද්ධාවට සීලෙට ත්‍යාගයට දානෙට ගොඩාක් වටිනාකමක් දෙනවා. ඒ කියන්නේ පිනේ ශක්තිමත් භාවය තියෙනවා. ඒ පිනේ ශක්තිමත් භාවය තව තව ශක්තිමත් කරගන්න ඒ ශක්තිමත් භාවය තුල නොනා උවෙනි ව්‍යාසනයන් ඉදිරියේ අපිට ප්‍රීතිය පස්සද්ධිය ඇති කරගන්න පුළුවන්. ප්‍රීතිය බියෙන් බැහැර වෙලා ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණය අපේ ජීවිතයට ඇති කරගන්න පුළුවන්. දැන් මම වුණත් දැන් මේ පින්ඩපාතේ වඩින්දි උදේට ඒ කාලයන්ට අදාළව අපි අපේ චර්යාවන් වෙනස් කරනවා. ඒ කාලයන්ට අදාළව. ඉතින් මම මේ දවස්වල නිරේතුරව පින්ඩපාතේ වඩින්දි මම හැම වෙලාවම නමස්කාරය කියලා තුන් වතාවක් හැම වෙලාවම පළවෙනියම කියන්නේ රුවන්වැලි මහසෑය වන්දනා කර ගන්න මොහොතක්. මේ මොහොතේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට නෝනා අපේ මේ මුළු ලෝක ධාතුවේම තියෙන පාරිශුද්ධම වස්තුව හැටියට මම නම් දකින්න රුවන්වැලි මහසෑය. ඉතින් ඒ රුවන්වැලි මහසෑය සමුදුන් වහන්සේගෙන් අපිට ලබන්න තියෙන ආ වූ ආරක්ෂාව ශක්තිය හරි ගොඩක් තියෙනවා. ඒ නිසා මම හැමදාම උදේට මුලින්ම පාත්‍රේ කරේ ඉල්ලගෙන නිරේතුරුව තුන් වතාවක් නමස්කාරය කියලා හැම වෙලාවම සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සත් ජල බුද්ධ රූපං ස්වර්ණ මාලිති පතීත නාමං වන්දා මහන්තුප වරං මහග්ගං කියන රුවන්වැලි මහ සංසුන් වහන්සේ එකපාරටම වන්දනා කරනවා. ඊළඟට නෝනා මේ ධර්ම රත්නයේ තුල තියෙන ශක්තිමත්ම ගාථාව තමයි සබ්බපාපස්සකරණ ගාථාව. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. ඒක ගාථා කළා මම නිරේතුරුව හිතන්නේ මේ පින්වත් රටට කාලගුණික දේශගුණික විපත්තීන් සිදු නොවේවා. එතකොට ඒක මට විතරක් නෙමෙයි ඔබලා හැම කෙනෙකුටම කරන්න එච්චනයි. නැතුව බිය වෙලා පලා දුවන එක නෙමෙයි කාරණේ. බියට ධර්මානුකූල ශක්තිය අපි ලබලා දෙනවා. මොකද සබ්බපාපස්සකරණං කියන ගාථාව නෝනා අපේ මේ ධර්ම රත්නයේ තුල ශක්තිමත්ම ගාථා රත්නයක්. එක්තරා අවස්ථාවක ස්වාමින්වහන්සේ නම
සමාධියෙන් පසු වෙන විලාවක උන්වහන්සේට දැඩි කවුරු හරි අමනුෂ්‍ය බලවේගයක් දැඩි විදිහට පොළොවට තද කරගෙන මල්ලන් ඉඳලා තිනවා. දැන් උන්වහන්සේට හෙල්ලෙන්න බෑ. උන්වහන්සේ හෙල්ලෙන්න හැදෙනවා හෙල්ලෙන්න බෑ. දැන් උන්වහන්සේ දන්නවා දැන් කවුරු හෝ බලවත් අමනුෂ්‍යෙක් උන්වහන්සේව තදින් පොළොවට තද කරනවා කියලා. නමුත් ඒ වෙලාවේ උන්වහන්සේ ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියලා ගාථාව දෙපාරක් කියලා තිනවා. නමුත් අතහැරුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ උන්වහන්සේ සබ්බ පාපස්සකරණං කුසලස් උපසම්පදං කියනකොටම නෝනා අර ග්‍රහණයෙන් මිදලා තියෙනවා. ඒ කියන්නේ සබ්බ පාපස්සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය. ඒතොර ඒ බුදුරජාණන් වහන්සේලාගේ ඒ අනුශාසනය නෝනා මේ ධර්ම රත්නයේ තියෙනා වූ ශ්‍රේෂ්ඨම ශක්තියක් තියෙන තැනක්. ශ්‍රේෂ්ඨම ශක්තියක් තියෙන තැනක්. ඒ නිසා අපි නිරේතුරුවම කාලගුණික දේශනක විපත්තියෙන් තියෙනවනම් ඒවා සත්තු මෙරුව නිසාද මොනවාද කියන කාරණේ හොයන්න අවශ්‍ය නැහැ. නිරේතුරුවම බිය බැහැර කරලා ධර්මයේ ශක්තිය අපි ජීවිතයට එකතු කරගත්තොත් නෝනා අනිවාර්යෙන්ම ඔය කියනා වූ දේවල් අපිට යටපත් කරගෙන ඉස්සරහට යන්න. නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සතර මහා ධාතුව නිරේතුරුවම කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් කිපෙමින් ගමන් කරනවා නෝනා. ඒ නිසා අනතුරක් සිද්ධ වුණොත් ඒක අපිට වළක්වන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් මගේ නම් 100%ක්ම විශ්වාසයි මේ පිම්බිමට මේ මොහොතේ නම් වෙන්න අනතුරක් නැහැ කියන කාරණේ. ඒක ධර්මයේ ශක්තිය තුලින් අපි ගොඩනගාගන්න. ගරු ස්වාමීන් වහන්ස වසරක් ගෙවිලා නව වසරක් උදාවන අවස්ථාවේදී ඔබ වහන්සේ ලබා දෙන සදහම් පණිවිඩය කුමක්ද ස්වාමීන් වහන්ස? පින්වතුල්ලා මේ මොහොතේ මේ ශ්‍රවණය කරන්නේ 2017 වර්ෂයේදී පින්වතුල්ලා ශ්‍රවණය කරන්නා වූ අවසාන පන්සිල් මළුව ධර්ම සාකච්ඡාව. ඉතින් ඒ නිසා පින්වතුල්ලා කල්පනා කරන්න නිරේතුරුවම අපි මෙතුවක් කලක් මම හිතනවා මාසයකට පන්සිල් මළුව හතරක් වගේ මේ පින්වතුල්ලා ශ්‍රවණය කරනවා. ඒ නිසා පින්වතුල්ලා නිරේතුරුව දක්ෂ වෙන්න මේ ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම ඒ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න. එතන තමයි වටිනාකම තියෙන්නේ. වර්ෂයක් ගෙවිලා ගියා කියන්නේ අපේ ආයුෂ කාලිනුත් අවුරුද්දක් ගෙවිලා ගියා කියන කාරණය. ඒ නිසා වර්ෂයක් ගෙවිලා යද්දී අපේ ආයුෂ අවුරුද්දකින් ගෙවිලා යනවා. ඒ කියන්නේ අපිට ජීවත් වෙ ඉන්න කාලේ අවුරුද්දකින් තව අඩුභාවයටපත් වෙනවා. ඒ නිසා මේ තැනදී අපි දක්ෂ වෙන්න ඕනේ අප්‍රමාදී භාවය ඇති කරගන්න. ප්‍රමාදී භාවය නෙමෙයි. කාමයන් උදෙසා රූපයන් උදෙසා ප්‍රමාදී භාවයටපත් වෙන්නේ නැතුව මේ ධර්ම කරුණු ජීවිතයට එකතු කරගෙන අප අප්‍රමාදී භාවයට පත් වෙනවා නම් ඒ අප්‍රමාදී භාවය තුලිනුයි අපි ලබන්නා වූ නව වසර ධර්මයේ වසරක් ධර්මයේ අර්ථයන් වඩන වසරක් බවට පත් කරගන්න ලැබෙන්නේ. දැන් වසරක් ලබන වෙලාවේ ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින්වහන්සේ මේ ලබන්නා වූ වසරේ අපේ ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම දේ කුමක්ද කියන කාරණය මට කියන්න තියෙන එකම එක කාරණයයි. ඒක මම කිව්වේ දෙ නෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ මුළු ශාසනයම කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. උතනයි තියෙන්නේ. මේ මුළු ශාසනයෙන් අඩක් නෙමේ ආනන්ද කාලක් නෙමේ අඩක් නෙමේ තුන් කාලක් නෙමේ මේ මුළු ශාසනයම කියන්නේ මේ මුළු ශාසනයම රඳා පවතින්නේ මේ මුළු ශාසනයම විනාශ නොවි රැකී පවතින්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රේණිසයි කියලා කියන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න වසරක් බවට පත් කරගන්න නම් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මුළු ශාසනයේම අර්ථය හැටියට අඳුන්නපු කල්‍යාණ මිත්‍රාශ්‍රය කියන කාරණය ජීවිතයට එකතු කරගන්න. එතන තමයි ප්‍රධානම දේ. ඔබට සැපය අවශ්‍ය නම් ඔබට දුකට ඔබ අකමැති නම් ඒ සැපය සොයා යන මාර්ගයේ ශක්තිමත් කරගන්න ඕනේ නම් ඔබේ එකම අරමුණ එකම බලාපොරොත්තු එකම ප්‍රාර්ථන එකම උත්සාහය වීරිය වියුත්තේ කල්යාණ මිත්‍රාශ්‍රය ලබාගෙන. ඒතර කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයට අදාළව ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ. තේන්නත් මොකද මෙතනදී කල්යාණ මිත්‍රයන් හැටියට අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් පින්වතුන්ලා සොයාගෙන යන්නේ නැහැ. එහෙම සොයාගෙන යන හදන මොහොතක් මාසා අපි තව 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 නැති ප්‍රශ්න ගොඩක පැටලෙනවා. ඒ නිසා මෙතනදී කල්යාණ මිත්‍රයා හැටියට ඔබ දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් විනය සූත්‍ර අභිධර්ම ධර්මයන් තියනවාද? එම ධර්මයන් විකෘති භාවයෙන් තොරව සමාධිගත කරන කෙනයි කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. එතනදී ධර්මයේ විකෘති භාවයෙන් තොරව සමාධිගත කරනවායි කියන කාරණය විතරක් ගැලපෙන්නේ නැහැ නෝ. ඒක ප්‍රධානම සුදුසුකම ඒක තමයි.
නමුත් යම් කෙනෙක් ධර්මයේ අර්ථයන්ට බාහිරව හැසිරෙමින් එයා සූත්‍රගත ධර්මයේ දේශනා කරනවා කියන කාරණේ එයා කල්යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ. මොකද එයා සමාජයට වැරදි ආදර්ශයන් දෙමින් සීලය තුර වරපතල ආකාරයෙන් එලිපිට දුර්වලභාවයට පත් වෙමින් සූත්‍රගත දේශනා කරනවා කියන කාරණේ අර්ථවත් භාවයට පත් වෙන්නේ නැහැ. දොර සැබෑ කල්යාණ මිත්‍රයා හඳුනාගනිද්දී තමන් යම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර අර්ථවත් ධර්මය දේශනා කරනවා නම් නිවැරදිව ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන යන කෙනෙකුත් වෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සූත්‍රගත ධර්මය නිවැරදිව දේශනා කරමි. ඒ දේශනා කරන කෙනා කියනවා නම් බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ තායිලන්තේ කියලා අපිට එයා කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. අපිට එයා කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම නිවැරදිව දේශනා කරමි. උන්වහන්සේ කියනවා නම් මාළු කෑල්ලක් වැළඳුවොත් අහවල් අපායට යනවා කියලා උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. මොකද ඒවා නිසා බරපතල මිත්‍යා දෘෂ්ටික භාවයන් සමාජය තුළට කාන්දු වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍ය මංගයක් ඔබේ සැපේ උදෙසා ඔබ දුකටපත් වෙච්ච කෙනෙක් නම් ඔබ සැපවත් නව වසරක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර විනය අභිධර්ම ධර්මයන් විකෘතිංගෙන් තොරව දේශනා කරන ඒ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්ත එකතු කරගන්න උත්සාහ කරන්නා වූ මහා සංඝරත්නයයි නෝනා කල්යාණ මිත්‍රෙන් හිටියත් දකින්නෝ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් නිරේතුරු ඔබ සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කරගන්න. පෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගන්න. මොකද සිංහල බෞද්ධ ජනතාව කියන්නේ සරණක් ඇති පිරිසක්. සරණක් නැති පිරිසක් නෙමෙයි. අපිට සාස්තුන් වහන්සේක නමක් ඉන්නවා. උන්වහන්සේ දේශනා කළා වූ ලිඛිත ධර්මයක් තියෙනවා. ඒ ධර්මය පවත්වාගෙන යන ධර්ම මාර්ගයේ ගමන් කරගන්න සුන්දර ආර්ය සංඝරත්නයක් ලෝකෙ වැඩි ඉන්නවා. එන ධර්මයේ සම්දික්කව ධර්මයක් ජීවමාන අපේ ඇස් ඉදිරිපිට මේ මොහොතේ තියෙනවා. එනිසා ඒ තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් දකමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨභාවය දකමින් තෙරුවන් සරණ පිහිටන්න. එනිසා මහා සංඝරත්නය හැටියට අපි ඉතාමත් ගෞරවයෙන් පින්වතුන්ලා සියලු දෙනාටම පන්සිල් මළුව වැඩසටහනට සිරස කාර්ය මණ්ඩලයට ඒ වගේම ශ්‍රවණය කරන්නා වූ සියලුම පින්වතුන්ලාට බෞද්ධ අබෞද්ධ සෑම පින්වතෙකුටම ගෞරවයෙන් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සෑසමිඳුන් වහන්සේගේ දාන්ත ධාතුන් වහන්සේගේ ශ්‍රී පාදපත්ම වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වතුන්ලාට ලබන්නා වූ අසර ධර්මයේ අර්ථයන් වැඩෙන අප්‍රමාදී භාවයේ වැඩෙන සුන්දර ධර්මයේ වසලක් වේවා කියලා.